ආයුබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. ගෙවුණු සතිය පුරාවටම කටගැස්මක් බවට පත් වුණු ප්‍රකට දේශපාලකනේ අද අපේ ආරාධිත අසුන හොබවනු ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහත්තයා. තම ආචාර නෙවෙයි නේද ඔබතුමා? නෑ. ආයුබෝවන්. ආචාර වෙන්න ඕන මෙන්න. මං හිතන්නේ මේ මාස 3-4ක් යනකොට මගේ නිබන්ධනේ නිම වෙනවා. එයින් පස්සේ ඊට පස්සේ අපිට කියන්න පුළුවන් වේවි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා කියලා. මන්ත්‍රීතුමා පුංචි කාලේ හරි පිනොකියෝගේ කතාව කියවලා තියෙනවද? එහෙම අහලා තියෙනවා. අර බොරු කියනකොට නහය දික් වෙනවයි කියන චරිතය. දැන් ගිය සතියන්තයේ සමහර කාටුන් ශිල්පීන් ඔබතුමාව දැක්කේ මේ බොරු කියනකොට නහය දික් වෙන පිනොකියෝ වගේ. දැක්කද දන්නේ කාටුන්? කාටුන් බොහොමයක් දැක්කා. මොකද මේ මම නම් හිතාමතා ඕනෑකමින් යම්කිසි පාර්ශ්වයක් අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් බොරුවක් කියලා නැහැ. සමහර වෙලාවට මගේ මේ විෂය නිසා ඒව බොරු කියලා හිතෙනවා වෙන්න පුළුවන්. ඒ කියන දේ මත මේ සිද්ධිය නෙමෙයි මම කියන්නේ. උදාහරණයක් වශයෙන් මම කියලා තියෙනවා සක්‍රයාගේ පුතා වයිමාවත් බඩු මිල අඩු කරන්න බෑ කියලා. එතකොට ඒ විෂයානුබද්ධ අවබෝධයක් නොමැති කෙනෙක් එතකොට කියනවා වයිමා බඩු මිල අඩු කරන්න බෑ කිව්වයි කියලා. මේක තමයි පරම සත්‍යය. මොකද හේතුව බඩු මිල කියන්නේ සියලුම භාණ්ඩ සේවාවන්ගේ මිල ගණන් වල සාමාන්‍ය පොදු මිල මට්ටම. ලෝකේ පොදු මිල මට්ටම කියන එක හැමදාම වැඩි වෙනවා. ඒක අඩු කරන්න බෑ. රජයකට හරි දේශපාලන බලයක් තුල හරි කරන්න පුළුවන් වෙන්නේ උද්දමනේ බඩු මිල වැඩිවීමේ වේගය කියන එක පාලනය කිරීම පමණයි. ඒක නිසා ඕනෙම තමුන්ගේ ඕනෙම පුද්ගලයෙක්ගේ කුඩා කාලයේ තරුණ කාලයේ හා වයස්ගත කාලයේ සාපේක්ෂව බැලුවම හැමදාම සාල් ගත්තත් පිටි ගත්තත් මොන දේ වුණත් වැඩි වෙනවා. ඒක තමයි මහ පොළොවේ යථාර්ථය. උදාහරණයක් වශයෙන් 1977 පාර්ලිමේන්තු මැතිවරණයට යනකොට ඉතාම ජනප්‍රිය දේශපාලන කතිකය තමයි අපේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එතකොට එතුමා මැදකොළඹ මන්ත්‍රීවරය වශයෙන් දේශපාලන වේදිකාවට යනකොට පොල් බෑ දෙකක් අරන් යනවා. මේ බෑය කීයද කියලා අහනවා. එතකොට අර ජනතාව කෑ ගහලා කියනවා 735යි කියලා. මේ බෑය කීයද කියලා අහනවා 735යි කියනවා. බෑ දෙකම කීයද කියලා අහනවා. බෑ දෙක 770යි කියලා කෑ ගහනවා. කෑ ගහනකොට කියනවා මේ පොල් බෑ ගෙඩියක්ම 35ට ගන්න අපිට ඡන්දෙ දෙන්න කියලා. සමහර කාලවල චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිව්වා රුපියල් 350ට පාන් දෙනවා කියලා. මැතිණි කිව්වා හදෙන් හාල් ගෙනලා දෙනවා කියලා. නමුත් මේවා ප්‍රායෝගික යථාර්ථය නෙමෙයි කියලා අද තේරෙනවා. පොල් ගෙඩියක් අද කීයද? එදා බෑයක් 35යි. අද බෑයක් රුපියල් 40යි. ලෝකේ හැමදාම මිල වැඩි වෙනවා. එතකොට මේ බොහොම පුරාණ අපි විවෘත ආර්ථිකයේ ඇති වෙච්චම වගේ ආසන්න අවධියේදී මම කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයේ උගන්වනවා. එතකොට මේ තකරම් මේකේ තියෙන්නේ උරහල ප්‍රදේශයේ. උරහල ඉස්සරහා තකරම් මඩු තියෙන්නේ. ඒක ඔළුවට කිට්ටුවෙන් තමයි තකරම් ගාලා තියෙන්නේ මුළු පාසලේ. ඉතින් ඒ කාලේ මට කිව්වේ ඒ ඇතුලේ පාරක රුපියල් 7000 ගහන්නේ පර්ච් එකක් පර්ච් 20ක් තියෙනවා කියලා. රුපියල් 7000ක් අපිට නෑ ඒ කාලේ පර්ච් එකට. එතකොට 140000. දැන් මේ කොළඹ නගරේ පර්ච් එකක් ලක්ෂ 200ක් කියන්නේ මිලියන 20ක්. ඒ ඉඩකඩම් යාන වාහන බඩු මුට්ටු මේ සියල්ලගේම මිල වැඩි වෙනවා. එතකොට එහෙම මිල වැඩි වුණේ නැත්තම් ඒ ලෝකයේ ආර්ථික ක්‍රම පවතින්නේ නැහැ. හේතුව තමයි සාමාන්‍ය ලෝක පිළිගැනීම තමයි උද්දමන අනුපාතය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වශයෙන් 105 වගේ මට්ටමකින් පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැති වුණොත් දැන් අපි
රබ මිල අඩු වුණොත් තේ මිල අඩු වුණොත් පොල් මිල අඩු වුණොත් අපේ එළවලු මිල අඩු වුණොත් එතකොට ඒ ජීවනෝපාය කරගෙන ඉන්න බෑනේ මිනිස්සුන්ට. ඒ නිසා රටේ බඩු මිල අඩු කරන්න බෑ. කරන්න පුළුවන් වෙන්නේ බඩු මිල වැඩිවීමේ වේගය අඩු කිරීම පමණයි. ඉතින් ඔය දෙක පිළිබඳව දන්නේ නැති කෙනෙක් අර අවඥාවට ලක් කරන්න පුළුවන් කවුරු ආවත් බඩු මිල වැඩි වෙන්නේ නැහැ කියන එක අවඥාවට ලක් කරන්න. ඊළඟට දෙවනුව බඹ කිව්වනේ අර රුපියල් 2500 කින් නොමරී ඉන්න පුළුවන් කියලා. ඔව්. ඒ මොකද මම අධ්‍යාපන ඇමතිවරය වශයෙන් මගේ තරුණ දරුවෝ 3-4000ක් හැමදාම විද්‍යාපීඨවල ඉන්නවා. විද්‍යාපීඨ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්නේ නැති අය ගුරු වෘත්තියට එම සඳහා විද්‍යාපීඨේ ඉන්නවා. එතකොට මේ අයට නේවාසිකව තමයි ඉන්නේ. සීමා වාසික නේවාසිකව ඉන්නේ. උදේට දවල්ට රැට කෑම දෙන්න ඕනේ, තේ දෙන්න ඕනේ. මේ ඔක්කොමතර ගෙදරින් ගේන්නේ රජයෙන් තමයි දෙන්නේ. රජයෙන් මාසකට දෙන්නේ 2500යි. මේ ශිෂ්‍යෝ තමන්ගේ කමිටු පිහිටවගෙන ඒ ගුරු උපදේශකවරුන්ගේ අනුමැතිය යටතේ මේ කෑම උයලා මේ වෙන සියලුම දෙනාට උදේට පාන්දර තේ, ඊට පස්සේ උදේට කෑම, දවල්ට තේ, දවල්ට කෑම, හවසට තේ, හවසට කෑම ඔක්කොම කරන්න දෙන්නේ රුපියල් 2500යි. ඉතින් මම හැමදාම විද්‍යාපීඨයකට ගියාම මේ දරුවෝ කියනවා සර් කොහොමhari මේ දීමනාව වැඩි කරලා දෙන්න. මොකද මේකෙන් හරි අමාරුයි. මොකද අපිට ගෙදරින් අම්මලා එහෙම වෙන වෙන ಜಾති හදාගෙන ආපුවම මුළු මේ විද්‍යාපීඨේම ඒක ලොකු දෙයක්. මොකද අතිරේක දෙයක් ලැබෙනවා. මේක බොහොම පිරිමහලක්. ඒකට ගංගොල භාෂාවෙන් නම් කියනවා පෝකරට්ටංකම් කරනවා කියලා. පෝකරට්ටංකම් කරමින් පෝකරට්ටංකම් කරමින් තමයි පිරිමහල තමයි මේක කරන්නේ. ඉතින් මං කිව්වා රුපියල් 2500 නොමරි ජීවත් වෙන්න පුළුවන් පුද්ගලයෙක්ට. ඊට පස්සේ ඒ වට බොරු හැදිලා පවුලකට හරේ මේ කියලා කිව්වා. ඒ සටන නිසා මේක රුපියල් 3500 දීමනා වැඩි වුණා. මේ බලන්න මේ මම නෙමෙයි ප්‍රගති සංවර්ධන වැඩසටහන් 2015-16 අධ්‍යාපන අමාත්‍යාංශය. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සංවර්ධන වැඩසටහනේ ලියලා තියෙනවා මෙතෙක් රුපියල් 2500ක පැවති විද්‍යාපීඨ ගුරු ශිෂ්‍ය දීමනාව 3500 දක්වාද 3000ක්ව පැවති සීමාවාසික ගුරු ශිෂ්‍ය දීමනාව රුපියල් 4000ක් දක්වාද 2015 ජූලි 1 දින සිට වැඩි කිරීමට පියවර ගනු ලැබීය. එතකොට රුපියල් 2500 ජීවත් වෙච්ච ළමයිට මේ දීමනාව 2015 ඉඳන් වැඩි වුණා. ඒ වෙනුවෙන් මං කරපු සටනට මට ලැබුණ ප්‍රතිචාරය තමයි 2500 කන්න පුළුවන් කිව්ව මිනිහා කියලා. එම තමයි මේ ඇත්ත. කොමනොත් මන්ත්‍රීතුමා දැන් අර කිරි කලයක් දොවලා දොවලා ගොම චුට්ටක් දාගත්තා වගේ ඔබතුමාගේ වචනයක් එහාට මෙහාට වෙච්ච නිසා බලන්න හර්ෂණ රාජකරුණාන මන්ත්‍රීතුමා කියන කතාව. මේ චිත්‍රපටයේ මේ නාඩගමේ ප්‍රධාන අනිත්‍යරි චරිතයක් තමයි බඳුන ගුණවර්ධනතුමා. මේ ලොකු ආර්ථික විද්‍යාඥයෙක් බවට තොම්පච ටිකක්. අර 70 දශකයේ තිබ්බා තොම්පචය කියලා චිත්‍රපටයක්. තොම්පචය හැටියට රඟපානවා බඳුන ගුණවර්ධනතුමා. ඒ වගේම තමයි අපි දැක්කා ඊයේ කාපාක් එකේ මාධ්‍ය සාකච්ඡාව. හොඳ වෙලාවට ඊයේ වැස්සේ නැත්නම් එහෙම මේ හෙන ගහනවා මේ කරන බොරුවලට. ඒක සාධාරණ නෑ. මොකද දේශපාලන අධ්‍යක්ෂකින් අඩු ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීතුමෙක්නි. අපිටත් ඔහොම පාර්ලිමේන්තු කාලයක් තිබුණා. නමුත් අපි ඔයිට වඩා බොහොම වගකීමකින් හිටියේ. 1989 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, නිමල් සිරිපාල සිල්ලෝ මැතිතුමා, ජෝන් සෙන්විරත්න මැතිතුමා, එස්.බී. සනායක මැතිතුමා ඇතුළු අපි ළමා මන්ත්‍රීවරු ලෙස 89 සිරිමාව බණ්ඩාරනායක මැතිණිය යටතේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂේ නියෝජනය කළා කිරිකෝඩු. ඔව්. අපි තාම ඒ කාලේ තිබුණ පාර්ලිමේන්තුව මේ වගේ නෙමෙයි, මේ වගේ වගකීමෙන් තොර කතා කියන්නේ නැහැ. මේ පල් බොරු කියනවා කියලා එතුමගේ තම තම නැනපමණින් මේක තේරුම් ගන්න ඕනේ. මේක විෂයක්නේ. දැන් විෂයානුබද්ධ කරුණක් කියනකොට මම හැමදාම කතා කරලා තියන්නේ අර්ථ ශාස්ත්‍රය පිළිබඳ, ආර්ථික විද්‍යාව පිළිබඳ, මුදල් පිළිබඳ, බැංකු පිළිබඳ. මොකද මේක මේ රටේ පාර්ලිමේන්තුව තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට 90% රජයේ මුදල් පාලනය, මූල්‍ය පාලනය පිළිබඳව තමයි තියෙන්නේ.
එතකොට මේ රජයේ රටක මුදල් පාලනය වැරදුනොත් අකාර්යක්ෂම වුණොත් ඒකේ ප්‍රතිඵල සාමාන්‍ය පොදු ජනතාවගේ බොක්කට පමණක් නෝ ඊට පහලින් තියෙන උණ්ඩුක පුච්චටත් දැනෙනවා. ඒ නිසා තමයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් එහෙම සකසනකොට මේ මුදල් පිළිබඳ අනුකාරක සභාවක් තියෙනවා. දැන් අනුකාරක සභා හයක් පත් කළානේ මුදල් පිළිබඳව. ඒ අනුකාරක සභා හයේ මුදල් පිළිබඳ අනුකාරක සභාවේ කවුද සභාපති? මම රාජකරණ මන්ත්‍රීතුමා කියන ආකාරයට ටොම්පතිය තමයි හතරවෙනි පරිච්ඡේදයේ මූල්‍ය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීමේ කාර්ය සඳහා පාත සඳහා සමාජිකයන්ගෙන් සැදුම් ලබ මුදල් පිළිබඳ අනුකාරක සභාවට පවරන ලදී. බඳුළු ගුණවදන සභාපති වර්තමාන පාර්ලිමේන්තුව මේ සරත් අමුණු මේ අනුක්‍රම ව්‍යවස්ථාව ආචාර්ය සරත් අමුණුගම මහතා, TS රාධකේෂණ මහතා, වෛද්‍ය අනෝමගමගේ මහත්මිය, ආචාර්ය හර්ෂ සිල්වා මහතා, ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, ගරු මුත්තු සිවලිංගම් මහතා, ගරු කේලිය රමුකල්ල මහතා, ගරු සුනිල් හඳුන්නේත්ති මහතා, ගරු ශ්‍රී පවන් මහතා, ගරු තාලක බාරසූරිය මහතා. මේ 2016 ජුනි මාස 6 වෙනිදා තමයි මේ මුදල් පිළිබඳ වාර්තාව ඉදිරිපත් කළේ. අපි මේ වාර්තාව ඉදිරිපත් කළාට පස්සේ මම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ මේ හා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු වලින් සම්පූර්ණයෙන් ඉවත් වුණා. ඒකට හේතුව තමයි ඔබට මම මේ අවස්ථාවේ කියවන්න කැමති මේ වාර්තාවේ අපි නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ ගැනත් වැරදි මතයක් තියෙනවා. මම සභාපතිත්වයේ දරපු මේ වාර්තාවේ මේ අනුකමිටු 6ටම කියලා දාගෙන ගහන එක සාධාරණ නැහැ. මක්නිසාදයක් මේ වාර්තාවේ ඉතරයි මේ ඉදිරිපත් වෙලා තියෙන වාර්තාවලින් මගේ දැනීම හා විශ්වාසය හැටියට ෆෙඩරල් විසඳුමක් කරා නොයන රටේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය දැන් තියෙනවා වගේම පාර්ලිමේන්තුවට තිබිය යුතුයි කියලා තමයි මේකේ නිර්දේශ කරලා තියෙන්නේ. මම රටට ඉතා වැදගත් නිසා රටේ මූලික නීතිය මම කියන්න කැමතියි. මේ නිර්දේශ තුන රජයේ හෝ ආණ්ඩුවේ නායකයා අමාත්‍ය මණ්ඩලය තුළ මුදල් විෂය භාර අමාත්‍ය ධුරය නොදැරිය යුතුය. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුළ තියෙන්න ඕනේ. නමුත් පහුගිය ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මහත්මය සතුව තිබ්බේ මුදල් අමාත්‍ය. ඔව්, මේ දැන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවාද ඒ තිබ්බ විදිහ වැරදි කියලා? නෑ, බොහෝ වෙලාවට අපි නිරන්තරයෙන්ම දිග කාලෙක ඉඳන් තිබෙන විශ්වාසය තමයි රටක මුදල් පිළිබඳ බලය මුදල් අමාත්‍ය ධූරය පාර්ලිමේන්තුව සතුව තිබෙන්න ඕනේ කියලා. අර චන්ද්‍රිකා කුමාරතුංග යුගයේදී මේක ඉවත් කරගෙන ගියා. ඒ ක්‍රමයේම දිගටම එම තුල තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් මුදල් අමාත්‍ය ධූරයේ දැරුවේ. නමුත් මම හිතනවා ඒ තිබුණ තීරණාත්මක පැයේදී මුදල් අමාත්‍ය ධූරය ජනාධිපතිතුමාගේ පැවතීම සාධාරණයි කියලා. මොකද 30 අවුරුදු යුද්ධයේ නිම කිරීම සඳහා අතිශය මුදල් දුන් නැත්නම් මුදල් ඇමතිවරයා කවදාවත් යුද්ධෙ නිම කරන්න බෑ. ඒ නිසා ඒක ඒ අවස්ථාවේ ඉතාම සාධාරණයි කියලා මම හිතනවා. නමුත් යුද්ධ ඉවරයි දැන්. අපි ආයිත් යුද්ධයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවට තිබිය යුතුයි. ඊළඟට තියෙනවා මේ මුදල් පිළිබඳ පාලනේ පාර්ලිමේන්තුවේ අධිකාරිය මගින් යටතේ හැර කිසිදු බද්ධක් පැනවීම නොකළ යුතුය. පාලනයේ පළාත් සභා පළාත් පාලන ක්ෂේත්‍රවල ප්‍රමාණවත් ආදායම් ප්‍රභවයක් කරා ප්‍රවේශය තිබිය යුතුය. ජනරජයේ ඒකාබද්ධ මුදලක් තිබිය යුතු අතර සියලු බදු අයබදු වරිපණන් තීරු ගාස්තු ගාස්තුවල ආදායම් ජනරජයේ අනිකු සියලු ලැබීම් මෙයට ගෙවිය යුතුය. රාජ්‍ය ණය මත පොලිය නිදන් අරමුදල් ගෙවීම ඒකාබද්ධ අරමුදලට මුදල් රැස්කිරීම කළමනාකරණයේ ලැබීම් අනුසාංගික අය කිරීම පාර්ලිමේන්තුව තීරණය කරන වෙනත් වියදම් ඒකාබද්ධ අරමුදලට බැල කර යුතුය. මේ ණය ගන්න පුළුවන් වෙන්නේ, බදු පණවන්න පුළුවන් වෙන්නේ, මේ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ මේ මධ්‍යම රජයට, මේ මුදල් විෂය භාර අමාත්‍යවරයාට. පාර්ලිමේන්තුව විසින් කලින් කල නියම කරනු ලබන සීමාවන් තුළ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදල ඇපේට තබමින් ඍජු හා වක්‍ර ණය ගැනීම සිදු කිරීම දක්වා ජනරජයේ විධායක බලය ව්‍යාප්ත වන අතර එලෙස නියම කරන පරිදි එවන් ඇප ලබා දීම එයට අදාළ වේ. නමුත් අපි ඇයි ඉවත් වුණේ? දැන් අපි මෙහෙම නිර්දේශ ඉදිරිපත් කළ පාර්ලිමේන්තුවට සම්පූර්ණ බලය තියෙන්න ඕන කියලා මගේ සභාපතිත්වයෙන් යුත් අනුකාරක සභාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරලා අපි ඉවත් වුණේ. ඊට පස්සේ කාරක සභාවක් තියෙනවා අපේ ගරු ඒ කාරක සභාවේ සභාපති ධූරයේ උසුලන්නේ
ඩි සිද්ධාර්ථන් මැතිතුමා මධ්‍යම පාර්යන්ත සම්බන්ධතාව පිළිබඳ කාරක සභාව ඒ වාර්තාව ඉතා පැහැදිලි ලෙස මෙසේ සඳහන් කරනවා. මේ නිර්දේශ මධ්‍යම පළාත් සභා හා රජයේ සෑම ස්ථානයක සුවිශේෂ මූලධර්ම මත ක්‍රියාත්මක විය යුතුයි. රජයේ ආදායමෙන් අවම වශයෙන් 140ක් පළාත් සභාවට වෙන් කළ යුතුයි. ඊට පස්සේ පළාත් සභා සඳහා 130යි පළාත් පාලන ආයතන සඳහා 110යි මුදල් කොමිසම අවෝසි කළ යුතුයි. අයවැය ඍජුවම පළාත් සභා වෙත පේෂණය කළ යුතුයි. උතුරුමැද නැගෙනහිර හා වයම් පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන් යෝජනා කරන ලදී. මුදල් කොමිසම සභාවේ කාර්යයන් හා නිර්දේශ ඉහළ දැමීම ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයේ සතු අභිමතානුසාරී බලයේ සීමා කිරීමේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා පළාත් සහ මුදල් කොමිසම සභාව අතර විධිමත් යාන්ත්‍රණයක් ඇති කළ යුතුයි යනාදී වශයෙන් පරස්පරයක් ඇති වෙනවා. දැන් පරස්පරයේ ඇති වෙන්නේ ප්‍රධාන කරුණු තුනක් ගැන ගරු සිද්ධාර්ථන් මැතිතුමාගේ මේ යෝජනාවල තියෙනවා. මුදල් බලය, පොලිස් බලය, ඉඩම් බලය කියන කරුණු තුනම පළාත් සභාවට පැවරෙන්න ඕනේ කියලා. එතකොට එතකොට අපි සද්භාවයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ඒකාබද්ධ විපක්ෂයේ දායක වුණේ ජනාධිපති ධූරය අවෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යනාදිය සඳහා මිස ජනමත විචාරණයකට යන සමස්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන එකට සම්බන්ධ වුණේ නැහැ. පාර්ලිමේන්තුම වශයෙන් රැස් වුණේ. ඉතින් රැස් වෙලා තිබෙන වාර්තා හයම මේ ඉදිරිපත් කළ අනුකාරක සභා වාර්තා හයෙම මේක ෆෙඩරල් කියලා ඔක්කොම එක මිටියට තියලා ගහනකොට එසේ නොවන ඒවත් ඒ ගොඩට වැටෙනවා. ඒ නිසා අපි තීරණය කළා ඒකබද්ධ විපක්ෂයේ වශයෙන් මේ තවදුරටත් මේ අනුකාරක සභාවලට සම්බන්ධයකට ඉන්නේ නැහැ කියලා. ඊට පස්සේ පෙරේද ඇති වෙච්ච සිද්ධිය ගත්තොත් මේ බැඳුම් කර සිද්ධියේදී සංක අවංකෝම මුල්ල පටම් මේ කාර්යයේ නොසැලී විවිධ අපහස උපහස තිබුණත් හිටියේ අපි. මොකද මම තමයි පළවෙනියෙන් මේ විපක්ෂයට මේ කරුණ පැහැදිලි කළේ. මොකද මේක විෂයානුබද්ධ කරුණක් නිසා. බාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. අගමැතිතුමා කිව්වා මේ අය මොනවද දන්නේ? මේගොල්ලෝ දන්න බොන්ඩ්ස් තියෙනවද? මේගොල්ලෝ දන්නේ ජේම්ස් බොන්ඩ් විතරයි කියලා. මේ ඉතින් ඒ අවස්ථාවේ විවිධ මත ඇති වුණා. විපක්ෂ නායක හිටියේ නිමල් සිරිපාල සිල්ව මැතිතුමා. සමහර අය කිව්වා මේකට යන්න ඕනේ අගමැතිතුමාගේ ගේ ළඟට. මේ මහදවල් ඇති වෙච්ච මේ මහා වංචාව සම්බන්ධයෙන් යන්න ඕනේ මුදල් ඇමතිතුමාගේ ගේ ළඟට. සමහර අය කිව්වා මේ මහා බැංකුව ළඟට. වැඩි දෙනාගේ මතය අනුව මහා බැංකුව ළඟට යන්න තීරණය වෙච්චාම මේට අවශ්‍ය පෝස්ටර් එහෙම ඇන්දේ දැන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මැතිතුමා. ඇතුළට ගියේ මමයි නිමල් සිරිපාල සිල්ව මැතිතුමයි මේ තිලංග සුමතිපාල මැතිතුමයි ඇතුළුවයි. මේක පිළිබඳ වැඩ බලන නියෝජ්‍ය අධිපතිතුමාගෙන් පළවෙනි ප්‍රශ්න කිරීම කළේ මම. දෙවනුව මේ හා සම්බන්ධ බැඳුම් කර පිළිබඳ මේ ඇතිවෙච්ච දේ පැහැදිලි කිරීම සඳහා ලංකාවේ සම්මන්ත්‍රණ තියලා තියෙන එකයි. සම්බුද්ධ ජයන්ති මන්දිරයේ සම්මන්ත්‍රණය තිබ්බ අපි පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීතුමන්ලට පළාත් සභා හා මහජන නියෝජිතයන්ට කතා කරලා මමයි ප්‍රධාන දේශනය කළේ. මහාචාර්ය ජී එල් පිරිස් මැතිතුමයි අනිත් දේශනය කළේ. දේශන දෙකයි. ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපති හා හිටපු මුදල් ඇමතිතුමා කිව්වා මේ බැඳුම් කරගෙන කියන එක ගැන ඒ මුළු ශාලාව පිරෙන්න ඇවිල්ලා හිටියේ නැහැ. මේ පටන් ගන්න කාලේ මීට අවුරුදු දෙකකට පෙර මම මේ කියන්නේ. මේක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කියලා. ඒකම අපි මේක භාණ්ඩාගාර බැඳුම් කර බැඳුම් කර වලින් සොරකමක් සිද්ධ වෙන ආකාරයෙන් පැහැදිලි කරන්න බැරි නිසා අපි කිව්වා මහදවල් මහා බැංකුව ඇති වූ මහා මුදල් මංකොල්ලේ තේරෙන භාෂාවෙන් මේ එකක් වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන පාර්ලිමේන්තුව ඇතුලේ විවිධ ඒවා තියෙනකොට මේකට විශාල බලපෑම් තිබුණා. ඔබ හොඳටම දන්නවා අපි පාර්ලිමේන්තුව ඇතුලේ මේ පිළිබඳ උද්ඝෝෂණය කරලා අවසානයේදී ඊට පස්සේ අපි ගියා මම මහාචාර්ය ජී.එල්. පිරිස් මැතිතුමා ඩලස් සලප්පෙරුම් මැතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුවට අපි මේ පිළිබඳ අපේ මතය කියලා ලිපි බාර දුන්නා. මේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ එවැනි කාර්යභාරයකට ආවේ නැහැ. මොකද ඔවුන් විධායක සභාවක් හදලා මේ දින 100 ඇතුළේ වුණේ 2015 පෙබ්‍රවාරි මාසේ 27 වෙනිදා මේක වුණේ. එතකොට එහෙම කරන් ගිහිල්ල ඉවරලා දීව් ගුණසේකර මැතිතුමා අතුරු වාර්තාව දෙන්න යනකොට ලයනල් ෆර්නැන්ඩෝ වගේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරි මහත්මයෙක් එතුමට සහාය දෙන ලේකම් ධූරයේ වැඩ කළේ
එතුමා එතුමාගේ මං ඉල්ලා සිටිය මට සාක්ෂියක් දෙන්න කියලා. එහෙම ඕනේ නැහැ කිව්වා. මේ කොමිටිය අය විතරයි සාක්ෂි ගන්න කියලා ඉතාලම අපක්ෂපාතීව මේක ගැන ගැඹුරට අධ්‍යයනය කරලා වාර්තාව දෙන්න යනකොට ලංකාවේ පාර්ලිමේන්තුව විසිරෙව්වා. මේ බැඳුම් කර වාර්තාව දෙන්න නිසා පාර්ලිමේන්තුව විසිරෙව්වා. අගමැතිතුමා ජනාධිපතිතුමාට කියලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරෙව්වා. මහමැතිවරණේ ආවා. ඊට පස්සේ සුනිල් නඳුන්නැති මැතිතුමාගේ කාරක සභාව තිබුණා. අපි ඒ දිගටම දැක්කා. මේ කාරක සභාවට විවිධ ඒව නිසා හරියට සාක්ෂි එන්නේ. මොකද බලපෑම් තියෙනවා. කවුද අපේ මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාගේ නියෝජිතය හිටියා. එතුමාගේ නියෝජිතය ඉවත් කළා. අපේ ගරු සුජීව සේරසිංහ මන්ත්‍රීතුමාව පත් කළා. අපි ඊට පසුව ඒකාබද්ධ විපක්ෂයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා මේ කාරක සභාවට පත් කරනකොට විශාල විරෝධතා ප්‍රමාණයක් ආවා. විගණකාධිපතිතුමා මේ පිළිබඳ මතය කිව්වාම විගණකාධිපතිතුමාට එරෙහිව විශාල චෝදනා ප්‍රමාණයක් එන්න පටන් ගත්තා. අවසානයේ එතුමාගේ වාර්තාවට ෆුට්නෝට් කල්ලිය කියලා එකක් හැදෙලා වෙනම ඒවා දැම්මා. කොහොම හරි ඒ අවස්ථාවෙත් අපි දිගටම ඉල්ලා සිටියා මේකට තවදුරටත් ජනාධිපතිතුමාට කොමිසමක් දාන්න කියලා. මම කැමතියි ඔබට පෙන්වන්න. ඔව් අපි අපිට විරාමයකට යා යුතුයි මන්ත්‍රීතුමනි. විරාමෙන් පසුව ඒ පිළිබඳව කතා කරමු. 0115 23 83 14 0115 23 83 14 ඔබේ ප්‍රශ්න කිරීමේ අයිතිය සඳහා වෙන්ව තිබෙන දුරකථන අංකය. අපි පෑ භාගයකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා මන්ත්‍රීතුමා. අපි ඉතාමත් කෙටියෙන් ඔබතුමාගේ ඉතාම කෙටියෙන් කිව්වොත් මම මේ පිළිබඳ ජනාධිපතිතුමාට ලියලා තිබුණා. මේ තියෙන්නේ ජනාධිපති කාර්යාලයේ බඳුරුනාත් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීතුමනි මහා බැංකුවේ සුප්‍රසිද්ධ බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබා දීම. උක්ත කරුණු සම්බන්ධයෙන් ඔබ විසින් 2017 පෙබරවාරි 4 වෙනි දින ගරු ජනාධිපතිතුමා වෙත යොමු කළ ලිපිය ලද බව මෙයින් කාරණුක දන්නම. එරික් වීරවර්ධන ජනාධිපතිතුමාගේ පුද්ගලික ලේකම්. එතකොට මේ කොමිසම පත් කළත් නැහැ. ඉතින් එතකොට අපි නිරන්තරයෙන් අඛණ්ඩව මේ කිසිම බලපෑමකට යටත් නොවි ඩීල් වලට අහුවෙන්නේ නැතුව දිගටම අපි හිටියේ මේ ස්ථාවරේ. ඉතින් ඒ ස්ථාවරේ අපි ජනාධිපතිතුමාට දන්නලා දෙනවා. ජනාධිපතිතුමා කොමිසමක් පත් කළාම බොහොම කැමැත්තෙන් ඒකබද්ධ විපක්ෂයේ තීරණය කළා සාක්ෂි දෙන්න යනවා. අපි ඉදිරිපත් කරනවා අපි ළඟ තියෙන කරුණු සමහර අය ළඟ තිබුණේ නැහැ. මොකද වෙන රටවලින් එහෙම ලැබුණ වාර්තා වගේක් තිබුණා විශේෂඥයෝ හදලා. ඒක කෝප් කමිටුව ඉදිරිපත් කරත් නැහැ. කෝප් කමිටුව ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද ඒවා මේ මෑත කාලයේ තමයි ලැබුණේ. කමිටු හුඟක් කටයුතු අවසන් වෙච්චාම. මොකද විගණකාධිපතිගේ වාර්තාත් පළවෙනි කමිටුවට ලැබුණේ නැහැ. දීව ගුණසේකර කමිටුවට. ඉතින් එතකොට කොමිසමට අපි ලිපියක් ලියනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කිව්වා. ඒ අනුව මම මාධ්‍ය සාකච්ඡාවක කිව්වා අපි කොමිසමට පිළිගන්නවා. කොමිසමට සාක්ෂි දෙන්න අපි යනවා. ඒ පිළිබඳ ලිඛිත ඉල්ලීමක් කරනවා කියනවා වෙනුවට ලිඛිත ඉල්ලීමක් කළා කියලා කිව්වා කියලා ඒ පිළිබඳ ප්‍රශ්න කරන්න ඇවිල්ලා එසේ කීම තුළින් කොමිසමට අපහසුතාවයක් ඇති වෙච්ච බවත් මං කිව්වේ ගැන කනගාටු වෙනවා. චේතනාන්විතව එහෙම නෙමෙයි කිව්වේ. එය මාධ්‍ය ආයතන නිවැරදිව වාර්තා කරලා තිබුණා. සාක්ෂි දීමට ඒකාබද්ධයේ ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ නැහැ. අසත්‍ය ප්‍රකාශ කරන්න එපා. කොමිසමෙන් බන්දුලට දැඩි අවවාද කියලා මේ ෆ්‍රන්ට් පේජ් ෆ්‍රන්ට් නිවුස් විදිහට දීව ඉනේ දාලා තියෙනවා. ඊළඟට අද පුවත් පතේ දාලා තියෙනවා මගේ පින්තූරිකුත් එක්ක. මාධ්‍ය හමුවේ අසත්‍ය කරුණු පැවසීම ගැන බැඳුම් කර කොමිසමෙන් බන්දුල්ට අවවාද. මොකද මේ මාධ්‍ය හමුවේ මං කියලා තියෙන අසත්‍ය කරුණ කොමිසමට ලිපියක් යවුවයි කියන්නේ. යවුවා කියලා යවලා නැහැ. ඒ වෙනකොට කොමිසම වෙත ලැබිලා තිබුණා එදා මන්ත්‍රීවරු 26 දෙනෙක් අත්සන් කරපු ලිපිය. නමුත් මේක එක්සත් ජාතික පක්ෂය හා රජය සම්පූර්ණයෙන් මට එල්ල බරා මහා ජාතික අපරාධයක් කරපු මිනිහෙක්ට වගේ මඩ ගහන්න බැනුම් කර ගණ දෙනුව ගැන බොරුකී බන්දුලට කොමිසම දෙහි කපයි ආණ්ඩුවේ පුවත්පත. බැනුම් කර ගණ දෙනුව ගැන මම බොරුවක් කියලා තියෙනවා. දැන් බැනුම් කර ගණ දෙනුවට සම්බන්ධ අයටවත් මෙහෙම ප්‍රශ්නයක් නැහැ. මම තමයි බැනුම් කර ගණ දෙනුව ගැන බොරුකී බන්දුලට කොමිසම දෙහි කපයි. එතනින් නතර වෙන්නේ නැතුව ඊට පවුවද කතු ඇකියක් ලියන කන්ත්‍රුතුමා බොරු කියා පචවීම. ඊළඟට අර ඔබ කියන පිනෝපියොත් එක්ක
තව කාටුන් එකක් දාලා තිනේ කියන්නේ හිතාමතා ඕනෑ කමින්ම මට මෙලෙසින් අපහාස කිරීම සම්බන්ධයෙන් මම යව මගේ නීතිඥ මහතුරු යවලා තියෙනවා එන්තරවාසියක් අද වෙනකොට වැඩි නෙමෙයි මේ කරලා තියෙන මම දීර්ඝ කාලයක් තිස්සේ හදාගත්ත ගුරුවරයෙක් විදියට ආර්ථික විද්‍යාඥයෙක් විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඇමතිවරයෙක් විදියට චේතනාන්විතව මෙහෙම බොරු රටේ ජනතාවට කියනවා කියන එකට විරුද්ධව අපි අධිකරණයේදී බලතැහැකි මේ ඉන්ත්‍රවාසියක් යවලා තියෙනවා මිලියන 200ක් ඉල්ලලා රවි කරුණානායක මුදල් අමාත්‍යතුමා ඒ වගේම එදිනම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා සියලුම මාධ්‍යවලට කතා කරලා මේ පිළිබඳ විශේෂ ප්‍රකාශ කරලා තියෙනවා ගණනාවක් ඒක නිසා එතුමට වෙනම ඉන්ත්‍රවාසියක් යවලා තියෙනවා මිලියන 300ක් එතුමගෙන් ඉල්ලලා ඉතින් එතකොට මේ ප්‍රශ්නේ අපිට අධිකරණයේදී වඩා හොඳින් පැහැදිලි කරගන්න පුළුවන් මට කියන්න තියෙන්නේ ඇත්තටම මේ රටේ පාර්ලිමේන්තු මගේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවට විවස්ථා දායකයෙක්ට වඩාම විශාල බොරුව කියලා තියෙන්නේ වර්තමාන මුදල් ඇමතිතුමා. මොකද මම එතුමට අපි විශ්වාස භංගයක් බාර දීලා තියෙනවා මේ හා සම්බන්ධයෙන්. පාර්ලිමේන්තුවට කියන මේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ 2017 ජනවාරි 9 වෙනිදා මේ න්‍යාය පුස්තකයේ තියෙනවා මෙලෙස අසාමාන්‍ය විශ්මයජනක ලෙස පුනරාවර්තන වියදම ඉහළ යාමට බලපෑ ප්‍රධානතම හේතුව නිදාසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම අයවැය ලේඛනයක සඳහන් නොවූ රාජ්‍ය ආයෝජන පවත්වාගෙන යා මේ පිරිවැය ඉඩම් ආ ගොඩනැගිලි වශයෙන් රුපියල් මිලියන 121.35ක් හෙවත් බිලියන 121ක් ගිනුම් සටහනක් පැවැතීම වන හේයින්ද මේ පුනරාවර්තන වියදමක් ලෙස දැක්වුවොත් 2016 වර්ෂයේ සත්‍ය වශයෙන් වියදම් කරන ලබන මුදලන් නොවන හේයින්ද 2016 වර්ෂයේ අධ්‍යාපනයට වියදම් නොකරන ලද කෝටි 12100කට අධික මුදලක් පුනරාවර්තන වියදම් ලෙස සටහන් කිරීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ ව්‍යාජ ලෙස පුම්බා පෙන්වා මේ ගරු සභාවට සාවද්‍ය තොරතුරු හා සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීමෙන් සභාවේ විශ්වාසය සම්පූර්ණයෙන් අහිමි කරගෙන ඇති හේයින්ද තවදුරටත් මුදල් අමාත්‍යවරයා විසින් එම ධූරයේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නොපවතින බව මේ පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. ඒ කියන්නේ ලංකාවේ ඉතිහාසයේ මුදල් අමාත්‍යවරේ මේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත බොරුවක් වියදම් නොකරන වියදම වියදම් කරනවා කියලා දාලා නැහැ. ඒකට තමයි මේ විශ්වාස භංගය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මේ විශ්වාස භංග යෝජනාව විවාද කරලා නැහැ. හේතුව කතානායකතුමා කියලා තියෙන්නේ අයවැය යෝජනාව තුනෙන් දෙකකින් සම්මත වෙච්ච නිසා මේ පිළිබඳ විශ්වාස භංගය ගන්න බෑ කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සියලු දෙනාත් මේ සිද්ධිය පාර්ලිමේන්තුවේ සිද්ධ වූවහම අපේ ඉන්න නායකයා කතානායකතුමාට පැමිණිල්ලක් කළා සර් විවස්ථාදායකී නීති හදන තැන කවදාක්වත් පාර්ලිමේන්තුවකට මේ විදිහේ අපි දන්න පාර්ලිමේන්තුවල ලිඛිතව නොකරන වියදමක් වියදමක් ලෙස දක්වන්නේ නැහැ. මේක අසාධාරණයි කියලා. කතානායකතුමා පරීක්ෂණයක් කළා. කතානායකතුමා මුදල් අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්වරු ගෙනල්ලා කිව්වහම එතුමා කිව්ව උත්තරේ තමයි මේක අලුත් account system එකක්. මොන්ටිසෝරි ළමයි වගේ මට තේරෙන්නේ නැහැ බඳුරු ගුණවද්දලට මේක නොතේරෙන එක ගැන. මේක අපි සෞඛ්‍යයටයි අධ්‍යාපනයටයි මේසරේ දැම්ම ඊට පස්සේ ඊළඟ අවුරුදු වල දිගටම මේක දානවා. ඊළඟ අවුරුදු ආවා එහෙම එකක් දාලා නැහැ. මොකද මේක සම්පූර්ණ අර අධ්‍යාපනයට 106 වෙන් කරනවා කියපු එක වහගන්න ඉදිරිපත් කරපු බොරුවක්. ඉතින් මේ වගේ බොරුවක් කිව්වහම මේ රටේ සංවේදී නැති සමාජයක මගේ දිනයක් ලිපියක් යවනවා යැව්වා කියන වචන අතීත කාල වර්තමාන කාල අතර වෙනසට මම මහා අබරුකාරයෙක් කියලා කියන එක සාධාරණ නෑ කියලා මේ ප්‍රබුද්ධ ජනතාවට තේරෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් ඔබතුමාට අපහාසයක් වුණා කියලා චේතනාන්විතම අපහාස කරයි කියලා ඔබතුමාගේ නීතිඥයන් විසින් මේ වන විට ඉන්තරවාසිය වා තිබෙන බව කිව්වා. ඔයිට කලිනුත් නඩුවක් පවරන එකක් ගැන අපිට අහන්නට ලැබුණා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමාගේ නම ඇතුළත් කරලා ගැසට් නිවේදනයක් නිකුත් වීම සම්බන්ධයෙන්. ඔව්. නමුත් ඒ නඩුව තවම නැති නිසා මුදල් ඇමතිතුමා මේ විදිහට අභියෝගයක් කරනවා පුළුවන් නම් නඩු දාන්න කියලා.
දැන් මේක හෙළිදරව් වෙලා තියෙනවා. එතුමා 2012 දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් අත්සන් කළා තියෙනවා සියලු දේම. ඒ කියන්නේ මහ බැංකුවෙන් එනවා, මුදල් අමාත්‍යාංශයට එනවා. ඊට පස්සේ ඒක මහ බැංකුවට ගිහිල්ලා ගැසට් එක තුලින් ඇමති මහින්ද රාජපක්ෂ අත්සන් කළා තියෙනවා. බලනකොට ක්‍රමවේදී අපිට පේනවා නිවාඩ් කබ්‍රල්ලගේ කාලේ මේක නවත්තලා ඇති කරපු දෙයක්. එතන ඉන්න අය තමයි තාම මහ බැංකුවේ උතර හෙන්චයලා හොරු ටිකක් ඉන්නවා තාම. ඒ නිසා මේ හෙළිදරව් කිරීම තමයි මම කරේ. ඉතින් නැවත මහින්ද රාජපක්ෂගෙන් මං ඉල්ලන්නේ කරුණා කළා උසාවි ඉදිරියට යන්න. ඔබතුමා කියනවා අපි යමක් කළා තිබ්බයි කියලා හෙළිදරව් කරන්න. මන්ත්‍රීතුමා මුලින්ම කියන්නේ මේ 18:95 ඇලිරක් 19 කියන ගැසට් පත්‍රයට හිටපු ජනාධිපතිතුමාගේ නම ඇතුළත් වීම පිළිබඳව අඩුම තරමේ ඉන්තරවාසියක් හරි මොකක් හරි පාර්ශවයකට යවලා තියෙනවා. යවනවා කියන එක තමයි. යවනවාද යවලා තියෙනවද? නෑ නෑ ආයිතර අර ඔව් ඒක තමයි. යවලා නැහැ. ඒක යැවීම සඳහා දැන් නීතිඥයන්ට කරුණක් බාර දුන්නාම නීතිඥෝ විවිධ අංශවලින් විශ්ලේෂණය කරනවානේ. විශ්ලේෂණය කළා අවසානයේ දැන් මගේ නීතිඥයන්ට මේ සිද්ධිය වෙච්ච දවසේ මට ඇති වෙච්ච හිතැවුල, මගේ ශිෂ්‍යයෝ, මගේ මේ හිතවතුන්, මගේ ඥාතීන්, මගේ දරුවෝ මේ පිළිබඳ ඇති වෙච්ච පච්චාත්තාපයේ මත මට වහාම පියවර ගන්න කියනකොට මට තියෙන හදිසියට ගන්න බෑ. මම ගිහිල්ලා මගේ නීතිඥ මහතුරුන්ට කියන්න ඕනේ, නීතිඥ මහතුරු පිළිගන්න ඕනේ ඉස්සෙල්ලා මේක මෙහෙමයි කියලා. ඒ අනුව මං හිතන්නේ මේ දිනවල අපේ හිටපු මුදල් අමාත්‍යතුමා කොළඹින් බැහැරව ඉන්නේ. ඉතින් එතුමා පැමිණිලා එතුමාගේ කරුණ පිළිබඳ නඩුවක් දායි, තව නඩු කීපයක් පිළිබඳ අධිකරණයේ විවිධ කෝණවලින් ඒ කටයුත්ත ගැන බලාගෙන යනවා. මොකද හේතුව චේතනාන්විතව තිබුණේ මේ බලන්න. බැඳුම් කර සිද්ධිය මහින්දගේ ඇඟේ ඉබේ වදිනවා මුදල් ඇමති. බැඳුම් කර ගැසට් නිවේදනයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා උසාවි යන ලෙස තමා අභියෝග කරන බවත්, එවිට මේ හොරකම කර ඇත්තේ කාගේ ගෝල බාලීන්ද යන වග දැන ගැනීමට හැකිවනු ඇතිවනු බවත් මුදල් අමාත්‍ය රවි කන්වනායක මහතා සඳහන් කළේය. එතකොට බැඳුම් කර සිද්ධිය මහින්දගේ ඇඟේ ඉබේ වදිනවා කියලා ඒ වගේම දිනමෙන පත්‍රයේ කියනවා. 2015 ජනවාරි ගැසට් පත මහින්දගේ කාලයේ රාජ්‍ය ණය වංචාවට නිදසුණක්. දැන් මුදල් ඇමතිතුමාම පිළිගත්තා මේක මේට බැඳුම් කර සිද්ධියට මහින්ද රාජපක්ෂගේ සම්බන්ධයක් නැහැ කියලා පාර්ලිමේන්තුවේදී. නමුත් එහෙම කරන්න උත්සාහයක් දරුවා. මේ බලන්න එවකට මුදල් ඇමතිගේ ගැසට් නිවේදනයක් අනුව බිලියන 10ක බැඳුම් කර නිකුතුවක් සිදු කරලා එහෙම තමයි පටන් ගත්තේ වැඩි. පටන් ගත්තාම වැඩේ වරදින්න එනකොට මෙහෙම වුණා. 2015 ජනවාරි 1 වෙනිදා ගැසට් පත්‍රයට අවශ්‍ය තොරතුරු මහා බැංකුවෙන් සැපයුවේ වසරකුත් මාස 11කට පසුවයි. රජයේ වැඩ බලන මුද්‍රණාලාධිපතිනිය සාක්ෂි දෙමින් කියා සිටි. ඊළඟට කියනවා මොකද්ද මේකට අදාළව සර්ජන බලන්න බොහොම පැහැදිලිව මුද්‍රණාලාධිපති කීවා. එතුමියගේ සේවකයෙක් ඇවිල්ලා කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටපු මුදල් ඇමතිය මේක වැරද්දක් තියෙනවා අය කියලා මේ ගැසට් පත්‍රයේ මුද්‍රණය කිරීම සම්බන්ධයෙන්. එවිට අහලා බැලුවාම මහා බැංකුව විසින් කිව්වය ඒකට කමන්නේ මුද්‍රණය කරන්න කියලා. ඉතින් අනිත් එක බොහොම පැහැදිලින එක දෙයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයෙන් හා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වුණේ කවද්ද? ජනවාරි මාසේ 8 වෙනිදා. මේ බැඳුම් කරේ පිළිබඳ මහා ගණදෙනුව සිද්ධ වෙන්නේ පෙබරවාරි මාසේ 27 වෙනිදා. ඉතින් අනිත් එක ගණදෙනුව සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ පොඩි ළමයෙක් පවා දන්නවා. දැන් හැම කෙනෙක්ම දන්නවා 20 වෙනිදා තමයි මහා භාණ්ඩාගාරයේ මේ මුදල් ලබලා දෙන්න කියන නිවේදනය නිකුත් කළේ. මම ඔබට පෙන්නන්නම් ඒ නිවේදනය. නෑ ඊට පෙරාතු මන්ත්‍රීතුමා කියන්න දැන් හිටපු මුදල් ඇමතිතුමාගේ පරිචයේ තිබෙන්නා වූ වැරද්දක් නිසා නෙමෙයිද මේ බූමරංගයක් වගේ මේක කැරකිලාවේ. දැන් එතුමා ගැසට් වලට අස්සම් කරන්නේ නැහැ 2013 ඉඳන්. නෑ බූමරංගයක් ලෙස කැරකිලාපු කියන්නේ මේ චේතනාන්විතවම මේකේ බොහොම පැහැදිලිව මේ ගැසට් පත්‍රයේ චේතනාන්විතවම එන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේකට බැඳුම් කර වංචාවට හවුල් කියලා කියන්නේ. මම අර
පුවත්පතේ ඔබට කියෙව්. නැද ඔබතුමා කියන විදිහට ඔහම අභූත චෝදනාවක් නගන්නට හරි හැකි වෙන්නේ 2013 ඉඳන් හිටපු මුදල් ඇමතිතුමා ගැසට් පත්‍රවලට අත්සන් තබන්නේ නැහැ. අභූත චෝදනා නැගී මෙහෙම වෙන්නේ නැහැ. මොකද හේතුව ලංකාවේ මේ බොරු නිර්මාණය කරන ක්‍රමයේ අනුව දැන් ඔබට මතකනේ මැතිවරණයේ තියෙන කාලේ ඔක්කොම රත්තරන් අස්සයෝ ඉන්නවා කිව්වා. මේ රත්තරන් අස්සයෝ පදින්න වෙනම ගුවන් යානාවල යනවා කිව්වා. මේ මේ කියපු බොරු ප්‍රමාණය දිග අපි සාමාන්‍යයෙන් සිංහල කතාවට කියනවනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලා. රත්තරන් අස්සයෝ නෙමෙයි සුදු අස්සෙක්වත් හිටියානම් සුදු අසු පිට නැගලා කියලා මොකක් කර කියත හැකි. එහෙමවත් තිබිලා නෙමෙයි. ඉතින් මේකේ බොහොම පැහැදිලිව මේ මේ ගැසට් නිවේදනයක් අදාළ වෙන්නේ නැත්නම් මේ කරුණට ඉතාම පැහැදිලි ලෙස 20 වෙනිදා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුව ලිපියක් යවනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අධිකාරී වෙත. අපිට මුදල් අවශ්‍යයි, ඒ සඳහා මුදල් ලබා දෙන්න. මෙන්න මුදල් ප්‍රවාහය. ප්‍රවාහය බැලුවහම් මූල්‍ය ප්‍රවාහය තුල තියෙනවා 13.5ක මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට 21-22 සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් දෙක. එතකොට 23 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 30 අවුරුදු බැඳුම්කරයන් නිකුත් කළ යුතුයි කියලා තීරණය කරනවා. ඔය කියන්නේ පෙබරවාරි මාසය. පෙබරවාරි මාසය. ඊට පස්සේ 25 වෙනිදා නිවේදනයක් නිකුත් කරනවා. මෙන්න අපි බිලියන 1ක් මේ බැඳුම් කර 30 අවුරුදු බැඳුම්කරේ නිකුත් කරනවා කියලා 25 වෙනිදා. 26 වෙනිදා මුදල් නැමැති රවි කරුණානායක කබීර් රෂීම් මැතිතුමා ඇතුළු පිරිස ගිහිල්ලා මහ බැංකුව අධිපතිතුමා හම්බ වෙනවා. හම්බ වෙලා කියනවා මේ මහින්ද රාජපක්ෂ යුගයේ පාරවල් වලට ගෙවන්න තියෙනවා. වහාම එහෙට බිලියන 15ක් ඕනේ. දැන් බිලියන 1යි ගන්න යන්නේ. බිලියන 15ක් ඕනේ කියලා මේ ඇමතිවරු ගිහිල්ලා කියනවා. රවි කරුණානායක මුදල් ඇමතිතුමා ප්‍රමුඛ අය. කියනකොට මේ තොරතුර අභ්‍යන්තර තොරතුරන්නේ. අභ්‍යන්තර තොරතුර දැනගන්නවා එතුමාගේ බෑනනුවන්ගේ සමාගම. ඒ කියන්නේ අපි දරපු මතේ අපි පාර්ලිමේන්තුව ඇතුලේ මේ විවාදවලදී සියල්ලම කිව්වේ ඒක. මේ තොරතුරු දැන ගැනීම නිසා මේ වෙන්දේසියට 27 වෙනිදා උදේ 26 රවි කරුණානායක මහත්තයලා හම්බ වෙනවා. 27 වෙනිදා උදේ මහ බැංකු අධිපතිතුමා ලංකා ඉතිහාසයේ කවදාක්වත් නැතුව වෙන්දේසියට ඇවිල්ලා මැදිහත් වෙලා ලංකා බැංකුවේ ඉතරක් ලන්සු තියෙනවා බිලියන 13ක් කෝටි 1300ක් කෙටි වෙලාවක් ඇතුළත එක ප්‍රාථමික අලෙවිකරුවෙක් තවත් ප්‍රාථමික අලෙවිකරුවෙක් වෙනුවෙන් මෙහෙම ලන්සු තියලා පොලි අනුපාතයේ දිගටම අසාමාන්‍ය ලෙස ඉහළ නංවලා ඒක මුළු වෙළඳපොළම දැනගත්තා. මේ කවුරුවත් දේශපාලනඥයෙක් කිව්වේ නැහැ මෙතන මේ වංචාවක් හොරකමක් වෙලා තියෙනවා කියලා. සිස්ටම් එක විසින්ම ඒ ක්‍රමවේදයේ විසින්ම ඩක් ගාලා මෙහෙම තිබුණ පොලි අනුපාතයේ උඩට ගිය ගමන් මුළු ප්‍රාථමික වෙළඳ සියලු දෙනාම දැනගත්තා මෙතන වංචනික ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක ආණ්ඩුව ඇතුලේ ඇමතිවරු කියනවා. දැන් මහින්ද අමරවීර ඇමතිතුමා අල්ලස්සා දූෂණ කොමිසමට ගිහිල්ලිවිල්ල මේ හොරකම ගැන පැමිණිල්ල කළා. ඊට පස්සේ හර්ෂද සිල්වා මේ විදේශ කටයුතු පිළිබඳ මේ ආර්ථිකය හා බැඳුම් කර පිළිබඳ දන්න ඇමතිතුමා මේකෙන් වැඩිම එතුමට දැනීමක් තියෙනවා ප්‍රායෝගික වැඩිම අලාභය වෙලා තියෙන්නේ සේවක අර්ථසාධක කරමුද්දට කියලා එතුමා කියලා තියෙනවා. ඉතින් මේක මේ අපි කියන අපි විතරක් කියන කතාවක් නෙමෙයිනේ මේක. සිද්ධියන්නේ ඇයි ඉතින් මේ වගේ එකකට දැන් අපිට පොදුමේ විමල් වීරවංශ මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ විපක්ෂයේ හඬ නගන මන්ත්‍රීවරයන්නේ හඬන්න ගන්න බැරි ජනය වෙනුවෙන්. එතකොට එතුමා අමාත්‍ය ධූරයේ දරන කාලේ වහාන අවභාවිතයට අනුබල දීම යටතේ ඇප නැහැ. දැන් මේ මෙච්චර කියද්දි කැබිනට් ඇමතිවරු කියද්දි නියෝජ්‍ය ඇමතිවරු කියද්දි විපක්ෂයේ කියද්දි කෝප් කමිටු දෙකක් කියද්දි මෙතුමලා පිළිබඳ කිසිම මේකක් වෙන්නේ නැහැ. දැන් අඩුගානේ පර්ෆෙක්චුවල් ටෙසරි සමාගමේ සුද්ධ ලාභය පමණක් මේ කාලය තුළ කෝටි 1200ක් ඊළඟට වත්කම බිලියන 26ක් බිලියන 26ක් කියන්නේ කෝටි 2600ක් මහවැලිගඟ උතුරට හරවන්න ගියේ කෝටි 5000 ජයජයවර්ධන යුගයේදී. අද නෙමෙයි. හැබැයි දැන් මහවැලියෙන් භාගයක් විතර ඇති එදා තත්ත්වයේ එක්ක බැලුවොත් මේ තියෙන වත්කම් ප්‍රමාණය වැඩි වෙලා තියෙන හැටි. එතකොට මුදල් විසුද්ධිකරණයේ තියෙනවා. මම මේ මුදල් විසුද්ධිකරණය ගැන පොතක් ලියලා තියෙනවා පිටු 3400ක.
අභිරහස් ආයෝජන හා මුදල් විසුද්ධිකරණය බඳුනුගුණවද්ද මේ පොතේ මම කොහොම ලියලා තියෙනවා මේ මුදල් විසුද්ධිකරණය ඒකට අදාළ නීති රීති ඒක මේ සිද්ධ වෙන ආකාරය එතකොට මුදල් විසුද්ධිකරණයේ යටතේ මේ මිනිස්සු අරන් ගිහිල්ලා නඩු පවරනවා දැන් කොච්චරද මේ මුදල් මෙච්චරක් ඇවිල්ලා විවිධ ආයතන ගන්නවා වත්කම් ගන්නවා ඊළඟට මාධ්‍ය ආයතන පිහිටනවා මේව පිළිබඳ කිසිවෙයි ඉතින් මේක කොහොමද රටට සාධාරණීකරණය කරන්නේ ඒ නිසා තමයි ජනාධිපතිතුමා ඊයේ පෙරේද කියලා තිබුණා මම දැක්ක මේ 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 එකම තියෙනවා ප්‍රකාශයක් බැඳුම් කරේ ගැන අවංක සාක්ෂිය දුන්නේ කාන්තාවක් එතකොට මාර්තු 8 වෙනිදා කරපු ප්‍රකාශය කාන්තාවද ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් ඉතා නිවැරදි වැදගත් අවංක සාක්ෂිය ලබා දුන්නේ කාන්තාවක් බවත් ඉන් කාන්තාවගේ පිරිසුදු බව මනාව පැහැදිලි වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඉතින් මේ ජනාධිපතිතුමත් පිළිගන්නවා. විදේශ කටයුතු ඇමති නියෝජ්‍ය ඇමතිතුමත් පිළිගන්නවා. අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්තුමත් පිළිගන්නවා. ඩියු ගුණසේකර මහත්මයාගේ කෝප් කමිටුවක් පිළිගන්නවා. සුනිල් හඳුන්නැති මහත්මයාගේ කෝප් කමිටුවක් පිළිගන්නවා. කෝප් සමාජිකයොත් පිළිගන්නවා. අපිත් මුල ඉඳන්ම මේක දිගටම කිව්වා. ඉතින් එහෙම තියෙද්දි මේක තවත් මෙහෙම ගෙනිහිල්ලා ඒකෙන් වෙලා තියෙන අලාභය අපි කියන්නේ පුද්ගලික වෛරයකට නෙමෙයි සංක අපේ රටේ මුදල් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ කොටස් වෙළඳපොළ සියල්ල කඩා වැටිලා ඉවරයි ඒ නිසා තමයි ජනතාවට බලපාන ලෙස පොලි අනුපාතයේ නූල කැඩුන සරුංගලයක් වගේ ඉහළ යන්නේ අද ඔබට මතකද ඇති මහින්ද රාජපක්ෂ යුගයේදී ණය පොලි අනුපාතයේ තනි ඉලක්කමට ගෙනාවා. සිංගල් ඩිජිට් ඉන්ටරස් රේට්. ඒක තමයි ඇත්ත. අපනයනකරුව එක්ස්පෝටර්ස්ලා ඊළඟට භාණ්ඩ ආනයනකරුව ඒ වගේම සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුව ණය ගත්තේ 108ට 9ට 9.5ට ලංක බැංකුවෙන්. ලංක බැංකුව අද නිකුත් කරනවා ණය කර දැන් නිකුත් කරලා තියෙනවා. ලංක බැංකුව ණය කර නිකුත් කරලා තියෙන්නේ 12.25ට. එදා මහින්ද රාජපක්ෂ යුගයේදී මිනිස්සු ලංක බැංකුවට ගිහිල්ලා ඉල්ලුවා 9.5ට. ලංක බැංකුව අද මිනිස්සුන්ගෙන් ඉල්ලනවා 13.5ට. ඔබගේ මාධ්‍යයේ යනවා දැන් නීමක් ස්ථාවර තැන්පත්වලට පොලියේ 17%ක් ගෙවනවා කියලා. ණය දෙන්නේ කීයටද? 20.25යි වෙනවා. සෑම මිනිස්සෙගෙම හැම මිනිස්සෙක්ම ණයයි. දැන් කඩයක් කරන ව්‍යාපාරිකයෙක් ගත්තොත් ODI එකක් තියෙනවා ඕවර්ඩ්‍රාෆ්ට් එකක් බැංකුව අයිරාවක් ෂෝට් කෙටි කාලීන ණයක් තියෙනවා දිගු කාලීන ණයක් තියෙනවා ණය නැති බිස්නස් එකක් නැහැ ගොවියෝ ණයයි කර්මාන්තකාරයෝ ණයයි ව්‍යාපාරිකයෝ ණයයි ණයෙන් තමයි මේ ආර්ථිකය දුවන්නේ ඒකනේ බැංකු ක්‍රමයක් තියෙන්නේ බැංකු 32ක් තියෙනවා ඉතින් මේ පොලිය වැඩිවීම රජේ ණය පොලිය වැඩි වෙනවා හැම මිනිස්සෙක්ම කනකර උගස් තියෙන කෙනා ගියක් හදන කෙනා හැමෝම මේකට වන්දි ගෙවන්න ඕනේ ඒක ප්‍රශ්නයක් පොලිය වැඩිවීම පමණක් අපි බඳුළු ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා සමග ආද 360 රැඳී සිටින මන්ත්‍රීතුමා දැන් ඔය සියලුම කතා අතරේ තවත් යටිපෙලින් කියවෙන කතාවක් කියවෙනවා ඒකාබද්ධ විපක්ෂය කාර්යක්ෂම නැහැ විචක්ෂණශීලී නැහැ කියලා දැන් ගැසට් පත්‍රය කියන්නේ පොදු ලියවිල්ල ප්‍රසිද්ධ ලියවිල්ල ඔබතුමාලා මේක මේ කොමිසමට ඉදිරිපත් වෙනකන් දකින්නේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම මේකේ තියෙනවයි කියලා. අර ඊට කලිනුත් අර අතුරුදන් වූවන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඔබතුමාලට මතක් වෙන්නේ නැහැ. අකාර්යක්ෂමයිද ඒකාබද්ධ විපක්ෂය? නැහැ. ඒකේ තියෙන ප්‍රශ්නේ බොහෝ ඒකාබද්ධ විපක්ෂයේ කුමක්ද කරන්න කියන එක පිළිබඳ දැන් මාධ්‍ය වලින් දැන් මේ කරන කාර්ය සියල්ල මෙච්චර වද විදගෙන ජාත්‍යන්තර ආයතන වලට යනවා මේවා එලිදරව් කරනවා පාර්ලිමේන්තුව ඇතුලේ විවාද ඉල්ලනවා මේ කරන සටන එළියට පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපිට පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙලා තියෙනවනේ ඓතිහාසික අසාධාරණයක්. පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂය 51 දෙනෙක් හිටියට ඇත්ත විපක්ෂය 51. දැන් ඇත්ත විපක්ෂය නෙමෙයි විපක්ෂ නායක හා වෙනත් අය. මොකද විපක්ෂ නායකත් එකතු වෙලා ආණ්ඩුවත් එක්ක ඡන්ද දෙනවා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා එළවන්න කියලා. ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා ඡන්ද දීමෙන් වැළකීලා ඉන්නවා. එතකොට හරියට අසරණ වෙනවනේ රටක විපක්ෂේ. අපිට ජනාධිපති වර්ණයේදී ඡන්ද දීපු 58 ලක්ෂයක ජනතාවක් ඉන්නවා. පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දීපු 48 ලක්ෂයක ජනතාවක් ඉන්නවා. එතකොට විපක්ෂයට අදාළ භූමිකාවක් තියෙනවා. ආණ්ඩුවේ භූමිකාව නෙමෙයි විපක්ෂයේ භූමිකාව.
දැන් අපි 89 ඉඳන් මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයේ යටතේ අපි විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ජනගෝසා පාද යාත්‍රා මිනිස් දම්වැල් මේ වගේ කාලයක් නෙමේ ඉතාම අමාරු කාලයක් මිනි මැරිලා පිච්චෙනවා මිනි ගෙනහල්ලි වෙලා ඔළුවේ වැටවල් වල මිනි ගහලා තියෙනවා මා රිචඩ් සොයිස වගේ මාධ්‍යවේදීන් අරන් ගිහින් මරලා ගැට ගහලා මූදෙ ගෙනහල්ලා දානවා මේ සොත්‍ය උපාල්ලා තට්ටේ සෝමලා ගෝනවල මේ සුනිල් හරේ මේ කියලා වෙලා එළියට බහින්න බෑ මහා භීෂණේ එහෙම යටතේ අපි විපක්ෂය කරා හැබැයි ඒ කාලෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තිබුණා විපක්ෂයේ පුදුම ගෞරවයක් සහ ආරක්ෂාවක් රංජන් විජේරත්න හිටපු ආරක්ෂක ඇමෙත්තුමා විපක්ෂයේ අපිත් එක්ක ඉතාලම පාර්ලිමේන්තුව ඇතුලේ හැපිලා ගැටිලා ඔක්කොම ඉවරලා ඊට පස්සේ කැන්ටින් එකට ආපු ගමන් ළඟට ඇවිල්ලා වාඩි වෙලා මොකද්ද ප්‍රශ්නයක් හේ මොනවා හරි තියෙනවද කියලා වෙලේ ඒ අවශ්‍ය මොකද්ද එළියට බැස්සාම තියෙන්නේ දැන් මේක එහෙම නෙමෙයි මේක ඇතුලේ ඉඳන් වෛරයක් ඇතුලේම තියාගෙන ඉන්නවා වගේ පේන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉතින් අපිට අර අවස්ථාව නැහැනේ 23 එක යටතේ ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් දිනේෂ් ගුණවර්ධන ඇමෙත්තුමාට පමණයි 50 51ක් වෙනුවෙන් දැන් විපක්ෂය අර ඔක්කොම ඉන්නේ 22යි. දැන් ඒ 22ට ඕනි තරම් වෙලාව තියෙනවා. මේ 51ට ඒක අසාධාරණයක් කියලා රටට ලෝකෙට පේන්න ඕනේනේ. එතකොට ඒ යටතේ බොහෝ දේ මතු කරගන්න බෑ. නමුත් බොහෝ දේ අපිට එළියට කියන්න විදියකුත් නැහැ. උදාහරණයක් විදියට දැන් මේ මහා බැංකුවේ එක කාර්යයක් තමයි මේ සමස්ත අපි එතනට එන්න ඉස්සලා මන්ත්‍රීතුමා දැන් 0115 2383 14 දුරකථන අංකයේ රැඳී සිටිනවා විජේ සූර මහත්මයා රාගමින් ආයිබෝන් ඔබතුමාට ඔව් ආයිබෝන් ඔබතුමාට මම මේ කතා කරන්නේ අමරසේන විජේ සූරිය කැන්සලට පාළුව ඔව් මට දින ප්‍රශ්නේ බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් ආන්ද දැන් ඉතිරි පළාත් සභාව තිරණයේදී ඔබතුමාලා තරං කරන්නේ ඒකාබද්ධේ පක්ෂය යටතේ බල පොහොත්තු වෙන්නේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද කියලා. නමුත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කෙරෙහි කිසිම විශ්වාසයක් නැහැ. නැවතරයක් අපිට බලය දෙයි කියලා ගෙටරිස්තරේ බොරුවක්. ඒ නිසා අපි එහෙම ඉල්ලුවොත් ඡන්දය දීමෙන් වැළකිනවා. ඒකයි අපිට තියෙන ප්‍රශ්නේ. හොඳයි බොහොම ස්තුතියි. ඔව් අපි මේ පිළිබඳ දැනට අපි සියලු දෙනා එකතු වෙලා කරන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය දිනා ගැනීම සඳහා වෙන සටනක්. දිනා ගන්න ඕනේ ඉස්සෙල්ලා දැනට මැතිවරණය නැතුව අවුරුදු දෙකකට ආසන්න කාලයක් වෙනවා මේ පළාත්වල ජනයාටගේ අවශ්‍යතා ඉෂ්ට වෙන්නේ මහජන නියෝජිතයෝ නැහැ දේශපාලන පක්ෂපාත භේදයෙන් තොරව ඡන්දෙ තියන්න ඕනේ කියන තැන පළවෙනියෙන් ඉන්නේ දෙවනුව අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේ ඉන්න පක්ෂ නායකවරු තීරණය කරයි දවල් වැටුණු වලේ රෑ වැටෙන්නේ නැහැ ඒ වගේම මේ රටේ ජනතාවගේ හදගැස්ම හා ප්‍රාර්ථනය කුමක්ද කියන එක අපි පාරේ ජනතාවත් එක්ක ගැවසෙන මිනිස්සු විදියට අපි දන්නවා ජනතාව හිතන්නේ මොකක්ද ජනතාවගේ පැතුම කුමක්ද කියලා. ඒ නිසා ජනතාවගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන ලෙස ජනතාවට අවශ්‍ය දේ තමයි ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි කරන්නේ. හොඳයි ඒ දුරකථන ඇමතුම එන්නට පෙර ආතු අපි විපක්ෂයේ කාර්යභාරය කතා කර කර හිටියේ මන්ත්‍රීතුමා. දැන් අපි දකිනවා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා බොරලුගොඩ සිංහයාගේ පුතා එතුමාටත් විනය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න වෙන කතා නායකතුමාට. ඔව් එතුමා වෙනුවෙන් නෙමෙයිනේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විමල් වීරවංශ මැතිතුමා ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණට ස්වාධීනත්වය ලබා දෙන්න කියන ඉල්ලීම කරලා ඒ අවස්ථාවේදී හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දිවංගත මහාචාර්ය විශ්ව වර්ණපාල මැතිතුමා කථානායකතුමාට ලිපියක් යවලා තියෙනවා මේ ස්වාධීන වෙන්න බැරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට අනිත් අයට ස්වාධීන වෙන්න පුළුවන් කියලා. ඉතින් මීට පෙර පූර්වාදර්ශයක් තියෙනවා ගණනාවක් ස්වාධීන වෙන්න දීලා ජනතා විමුක්ති පෙරමුණටම කීප විටක් දීලා තියෙනවා ආණ්ඩුවට. ඔබතුමා කියන්නේ 2004. ඔව්. හැබැයි ඒ උදාහරණ මේකට ගැලපෙන්නේ නැහැ නේද? නැහැ මේකට ගැලපෙන්න දෙයක් නැහැ නේ. මොකද හේතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයෙක් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණේ අවස්ථාව. මේ ජාතික නිදහස් පෙරමුණ. දැන් වර්තමානයේ වෙනවා. වර්තමානයේ. මැතිවරණ ගිවිසුමකට අස්සම් කරලා
නෑ. මැතිවරණයට විමල් වීරවන්ත මැතිවරණය ඒුණාට ඡන්දේ இல்லන්නේ එක්සත් ජනතා නිදහස් සංසදයේ ලයිස්තුවෙන් බුලත්කොලෙන් දැන් ලයිස්තුව නෑනේ. ලයිස්තුවෙන් ලයිස්තුව දාපු ඔක්කොම ලයිස්තුවම සම්පූර්ණයෙන් විසිකල්ලි වෙලා විනායනේ දැම්මේ. දැන් ඔබතුමා කියන ජාතික ලයිස්තුව. ජාතික ලයිස්තුව. ඔව්. නෑ ඒුණාට දැන් එතකොට ඒව සාධාරණීකරණය කරන්න බැන්නේ දැන් මේ ක්‍රමයකට සම්ප්‍රදායට පිළිවෙතට අනුව සිද්ධ වුණා නම් එහෙම සාධාරණීකරණයේ තර්ක අහන්න පුළුවන්. දැන් මේකේ කිසිම සාධාරණයක් නැහැනේ. මොකද මේ මේ රටේ පුංචිම පුංචි ළමේ පවා දන්නවනේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සම්පූර්ණයෙන් මෙහෙව්වේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. වේදිකාවේ කතා කළේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ සඳහා රට පුරා ගියේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එහෙම ගිහිල්ලානේ අපි මේ බුලත්කොළේට එක්සත් ජනතා නිදහස් සන්ධානයේට ඡන්ද මන්ත්‍රීවරු 96ක් ගන්න මෙහෙම කළේ. එතකොට අඩු තරමේ ඒ මුළු ව්‍යාපාරය ගෙනිච්ච මිනිස්සයව අද උසාවි ගානේ ගෙනිහිල්ලා බංකූඩ වාඩි කරවනවා මිසක් ඇව්වේ නෑනේ. අඩුම තරමේ ජාතික ලයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් එක්කෙනෙක් ඔබතුමා වෙනුවෙන් කිලිවිල්ල පත් කළේ නෑනේ. ඉතින් ඊට පස්සේ අපි විපක්ෂයේ ඉන්න දෙනකොට ජනාධිපතිතුමාම අපි කිව්වා කිසිසේත් අපිට මේකත් එක්ක එකතු වෙන්න බෑ කිව්වම එතුමා කිව්වේ විපක්ෂයේ භූමිකාව කරන්න සම්පූර්ණයෙන් ඉඩ ලබා දෙනවා කියලා. එතකොට අපි දැන් කරන්නේ විපක්ෂයේ භූමිකාවනේ. දැන් ජනාධිපතිතුමාටත් තේරෙන්න ඕනේ අපි කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවලට එකඟ විපක්ෂයනේ අපි කරන්නේ. දැන් අපේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකවරු ජනසතු ව්‍යාපාර කළේ පුද්ගලීකරණයේ නැහැ. එතකොට පුද්ගලීකරණයට විරුද්ධ මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නේ අපිනේ ඒකාබද්ධ විපක්ෂයෙන්. ඊළඟට අපි මේ ඒකාබද්ධ විපක්ෂයේ කියපු වැඩපිළිවෙල තුළ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆෙඩරල් ක්‍රමයට විරුද්ධයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ෆෙඩරල් විසඳුමකට යන්නේ නැහැ කියන තැන අපි ඉන්නේ. ඉතින් අපි නියෝජනය කරන්නේ මේ මතයනේ. ඉතින් මේ මතය නියෝජනය කරන්නේ 51 දෙනාට ඉඩ දෙන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව විකෘති තත්වයක් නේ. 20 දෙනෙක් ඉන්නවා විපක්ෂේ කියලා. ඒ 20 දෙනා ආණ්ඩුවත් එක්ක එකතු වෙනවා. එතකොට මේ රටේ ජනතාව ඔක්කොම සම්පූර්ණයෙන් නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදී මූලිකාංගයේ ආණ්ඩු පක්ෂයක් ප්‍රතිපක්ෂයක් කියලා දෙකක් තියෙනවා. ඒක තමයි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මය. ඉතින් දැන් මේ විපක්ෂ නායකතුමා ආණ්ඩුවත් එක්කනේ ඉන්නේ. එතකොට විපක්ෂ නායකතුමත් ආණ්ඩුව, ආණ්ඩුවත් ආණ්ඩුව. ජනතාවට මොකක්ද අහුවන්නේ? විපක්ෂ නායකතුමා රටේ තියෙන පොදු ප්‍රශ්නයක් ගැන අපි හිතමු. එඩ්ගර් ගිවිසුම ගැන, එහෙම නැත්නම් මේ සයිටම් ප්‍රශ්නේ ගැන, එහෙම නැත්නම් වෙන මේ දකුණු පළාතේ මේ රටේ සමස්ත ජනතාවගේ සිද්ධ වෙන දැන් මෙතන ගෙනියන්න හදනවා, මේ පුද්ගලීකරණය කරන්න හදනවා. පුද්ගලීකරණ ලයිස්තුවේ තියෙනවා ඇස්තමේන්තු කරලා මේ ආයතන ටික. හිල්ටන් හෝටලේ, හයිට් රෙසිඩන්ස්, වෝටර් සේජ්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටෙල්, UDA රෙස්ට් හවුස්, 150ක් ගවර්මන්ට් තියෙන LECO, ලක්දනවි, ඊළඟට පබ්ලික් ලිස්ටින් ඔෆ් ගවර්මන්ට් රජයේ ලැයිස්තුගත ඒවා, ඊට පස්සේ ලිට්‍රෝ ගෑස්, ලංකා හොස්පිටල්, ශ්‍රී ලංකා ඉන්සුරන්ස්, ප්ලාන්ටේෂන් කම්පැනීස්, පෙට්‍රෝලියම් රිලේටින්. හොඳයි, කීයක් තියෙනවද මන්ත්‍රීතුමා අතර? මෙතන හම්බන්තොට එයාපෝට්, මේ ඔක්කොමකින් විකුණලා ලබා ගන්න බලාපොරොත්තු වෙන මුදල $5,865,000,000. දැන් මේ ලක්දනමී විදුලි බල නිෂ්පාදනය කරනවා, වෝටර් සේජ්, මේ හිල්ටන් හෝටෙල්, හම්බන්තොට එයාපෝට්, මේ පෙට්‍රෝලියම්, මේ වගේ දේවල්, මේ වෝටර් සේජ් ලාභ ලබන ව්‍යාපාරක් තියෙනවා. එතකොට මේව ඔක්කොම විකුණලා, වත්කන් දේපොළ මේ විකුණලා $5.8 billion ගන්න යන්නේ. දැන් මගේ තර්කය දැන් බලන්න, අපි ආණ්ඩුව තිබුණා නම්, අපේ ආණ්ඩුව කාලේ තිබුණා නෑ. ඔබතුමා මාතෘකාවකින් මාතෘකාවකට මෙහෙම එනවා. දැන් අපි කතා කරමින් සිටියේ විපක්ෂ නායකවරයා පිළිබඳව සහ විපක්ෂයේ භූමිකාව. විපක්ෂ නායකවරයා මේ ඔබතුමා ගැන ඕක ගැන කතා කරන්නේ නැහැ. මේක ගැන මොකද්ද කරන්නේ? මොකද එතුමාගේ ස්ථාවරේ රටේ විපක්ෂයේ වශයෙන් විපක්ෂ නායකවරයා රාජ්‍ය දේපොළ පුද්ගලීකරණය, විජාතීකරණයට පක්ෂද විපක්ෂද,
එතුමා මේ රටේ තියෙන දෙවන්තම අර්බුදයක් තියෙනවනේ. මේ දවස්වල දෙවන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. විපක්ෂ නායක මේ අර්බුදය ගන්න එපේ. දිනපතාම රුපියල කඩාවැටෙනවා. ජාත්‍යන්තර සංචිතය අඩු වෙමින් පවතිනවා. උසුලාගත නොහැකි ආකාරයට බඩු මිල වැඩි වෙනවා. එතකොට මේ ජීවන වියදමේ අර්බුදය උග්‍ර වෙනවා. ගොවියන්ට නියගයට අහුවෙච්ච මිනිසුන්ට නියන් සහනාධාර නැහැ. සහනාධාර කපනවා. මේ හැමතැනම උද්ඝෝෂණ පිකටින් වැඩ වර්ජන තියෙනවා පුරාම. පාතාලේ නැගිටිනවා. මේ වගේ ජාතික ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්න වෙනුවෙන් විපක්ෂ නායකතුමා වශයෙන් එතුමා කරන්නේ නැත්තම් ඒක කරන්න අපිට ඉඩ ප්‍රස්තාව දෙන්න කියලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතා කරනෝනේ. ඔබතුමා කිව්ව සීලම ලයිස්තුව ගැන නෑ. එතුමා කතා කරන්නේ දැන් එතුමා කතා කරන්නේ එතුමා එඩ්ගා ගිවිසුම ගැන කතා කරනවා. සයිටම් ප්‍රශ්නේ ගැන කතා කරනවා. පාතාලේ නැගී සිටීම ගැන කතා කරනවා. ගොවියන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. සහල් මිල ගැන කතා කරනවා. හැබැයි එතුමා රණ විරුද්ධ අඩේම ගැන කතා කරන්නේ නෑනේ. එතුමා කතා කරන්නේ නෑනේ අසාධාරණ ආයුක්ති සාගත ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූල්‍ය අපරාධ කොට්ටාසියට විරුද්ධව කතා කරන්නේ නෑනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නියෝගය මත අවශ්‍ය අයව ගෙනිල්ලි වෙලා පැමිණිලි කල්ලි වෙලා විභාග කරන්න පුළුවන් මාචාර්ය කාලෝපොන්සේක නඩු දාලා තියෙන. ඊළඟට ඇල්ලේ ගුණවංශ නායක හාමුදුරු නඩු දාලා තියෙන. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමා නඩු දාලා තියෙන. මේ නීති විරෝධී මේ මූල්‍ය අපරාධ කොට්ටාසිය ගැන මොකද්ද කියන්නේ සංවිධායකතුමා? මොකද කියන්නේ. ඒක නිසා මේ ඇත්ත විපක්ෂේ වැරදිනම් පරිගැනීම කරන්නේ කාගෙන් නම්? දැන් ජනතා විමුක්ති පෙරමුණේ තරුණයෝ මරණකොට අපි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තිය පිළිගත්තේ නැහැ. ඒ වුණාට ඒ තරුණයෝ මරණයකට විරුද්ධව අපි පාර්ලිමේන්තුව ඇතුලේ හිටපු හැමෝම ඒකට විරුද්ධව අපි හඬන්නේ ගුව විපක්ෂයේ වශයෙන් මේ තරුණයෝ ඝාතනය කිරීම වැරදි මරන්න ඉඩ දෙන්නේ නැතුව කොච්චරක් බේරගන්න කටයුතු කළාද? ඒ නිසා මේ විපක්ෂයේ භූමිකාව ගන්නවා නම් ආණ්ඩුව එක හැම වෙලේම ආණ්ඩුවේ කොටසක් එක්ක දැන් එතුමල්ලන්ට ඒක සාධාරණයි. මොකද හේතුව මේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම කිව්වේ මහින්ද රාජපක්ෂ ගෙදර ඇවිල්ලාම මේ සියලු ප්‍රශ්න විසඳෙනවා කියලානේ. මොකද අපිත් එක්ක ඒ දවස්වල විවාදවලට ආවනේ ඔය කට්ටිය ඔක්කොම. ඇවිල්ලා ඒගොල්ලෝ මේ ආර්ථික ප්‍රතිසංස්කරණ මේවා හැමදාම වෙන්න ඕනේ, මේවා හැමදාම එක තැන තියාගෙන ඉන්න බෑ, මේවා වෙනස් වෙන්න ඕනේ, මේකේ වංචාව දූෂණ අක්‍රමිකතාවේ නැති වෙච්චාම හොරුටි කල්ලා ඇතුළට දාපුවාම රට මේ සෞභාග්‍යයේ දොරටු විවෘත වෙනවා කියන එක පුන පුනා පැහැදිලිව කිව්වනේ. ඉතින් ඒ නිසා ආණ්ඩුව ගෙනීම සඳහා ඔවුන් ඍජුව කැපවීමෙන් දායකත්වයේ සැපෙව්වා. ඒ නිසා ඔවුන්ට ඒ සඳහා විපක්ෂයේ භූමිකාව කිරීමේදී සමහර කොටස් වලට ඔවුන් අපි සමගත් එකතුව කරන වෙලාවල් තියෙනවා. නමුත් ඇත්ත විපක්ෂයේ භූමිකාව කියන්නේ ඊළඟ ආණ්ඩුව. විකල්ප ආණ්ඩුව වෙන්නේ නැහැ කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ. විකල්ප ආණ්ඩුව වෙන්නේ ඒක සීන ලෝකයක කියන්න පුළුවන්. මහ පොළොවේ යථාර්ථය වෙන්නේ. දැන් ඔය විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කතා කරන්නේ නැහැයි කියන ප්‍රශ්න ගැන කතා කරපු කෙනෙක් ගැන මං කියන්නම්. දැන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව FCID ඒවල තිබෙන වැරදි ගැන කතා කරපු කෙනෙක් හිටියා. ඊට පස්සේ වීරෝ පිළිබඳව මං කියන්න ඔබතුමාට වීරෝ පිළිබඳව විශේෂයෙන්ම කැප්පැටිපොළ වගේ වීරෝ ගැන කතා කරපු කෙනෙක් හිටියා. හයිබ්‍රිඩ් අධිකරණ ලංකාවට ගේන්න ඕනේ නැහැ, මං ඒකට ඉඩ තියන්නේ නැහැ කියලා කතා කරපු කෙනෙක් හිටියා. බැඳුම් කර කොමිසම අපත් කළා, ඒකේ ඇත්ත හොයන්න කටයුතු කරපු කෙනෙක් හිටියා. ඔබතුමාලා එයත් එක්ක හිටගන්නේ ජනාධිපතිතුමා මේ සියලුම දේවල් කතා කරා. ඔබතුමාලාට පිළිගන්න පුළුවන් මතවාදයක එතුමා ඉන්න, ඔබතුමාලා එතුමා එක්ක හිටගන්නේ නැහැ. අපි එතුමා එක්ක හිටගන්න බැරි. එතුමා හිටගෙන ඉන්නේ අපිත් එක්ක දේශීයව අපිත් එක්ක හිටගත්තට එතුමට එතන හිටගෙන ඉන්න බෑ ස්ථාවරත්වයක් යටතේ. මූලිකම ජාතික වගකීම් වලදී උදාහරණයක් ලෙස එතුමා කියනවා හයිබ්‍රිඩ් අධිකරණයක් ගේන්න වෙන විනිසුරුවරුන් ගේන්න එතුමා ඉඩ දෙන්නේ නැහැ කියලා අපිට කියන්නේ. එතුමාගේ විදේශ කටයුතු පිළිබඳ ඇමති මංගල සමරවීර මැතිතුමා ගිහිල්ලා ජාත්‍යන්තරයේ සියලු දෙනා ඉදිරිපිට කියනවා මේක වඩා සාධාරණීකරණය වෙන්න මේ විදේශ මැදිහත්වීම් තිබුණාට කමක් නැහැ කියලා. ඔබතුමා හිතනවාද රටේ විධායක ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට වඩා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශය වළංගුයි කියලා? කොච්චර අමාරු වුණාද රවි කරුණානායක මැතිතුමාට කියලා මේ ලොතරැයි රුපියල් 30 කළාම 20 කරවන්න කොච්චර අමාරු වුණාද කියලා ඔබතුමා? කොමාරි කරා හැබැයි නේද? කොමාරි කළා බොහොම අමාරුයි.
ඒකනේ අපි හිතනවා ජනාධිපතිතුමා මේ යන ගමන වැළැක්වීම සඳහා යම් කිසි ආකාරයක මැදිහත් වෙයි කියලා. ඒකනේ මම ඔබට පෙන්නුවේ. මම මේ කොමිසම පිහිටවන්නත් ඉස්සෙල්ලා අධිකරු ජනාධිපතිතුමාට මේ භාණ්ඩාගාර බැඳුම් කර හොරුන්ට දඬුවම් දෙන්න කියලා විස්තරාත්මකව ලිපියක් යවනවා. මම වැටා අපි හිතනවා එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් මට පේන විදිහට මේක කරගන්න එතුමට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මොකද එතුමා මේ එක්සත් ජාතික පක්ෂයේ හා මේ දේදුණු සන්ධානයේ හැදීමේදී ඇතිවෙච්ච සිරකාරත්වෙන් මිදෙන්න එතුමට විශාල අරගලයක් කරන්න සිද්ධ වෙනවා. නෑ දැන් අපි දකිනවා ඒකාබද්ධ විපක්ෂයේම පදනම් ආයතනයේ තිබෙන්නා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුලව වර්ජනය කරද්දී චමල් රාජපක්ෂ මහතුමා ගිහිල්ලා ඒකට සහභාගි වෙනවා. ඒ කියන්නේ මොකක් හරි නැඹුරුවක් ඒ පැත්තට තියෙනවා නේද මන්ත්‍රීතුමා? නෑ ඒවා අපේ වෛරයක් තරහක් ක්‍රෝධයක් තියාගෙන අපේ ප්‍රධාන සතුර වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ රටේ අනාගතයට විරුද්ධව ගෙනියන වැඩපිළිවෙල. ඔබතුමා වාදී දැක්ක නැහැනේ පදනම් ආයතනයේ ඉන්නවා. නෑ මම යන්නේ නැහැ. මම පැහැදිලිව මගේ සංවිධායකකම් වලින් එහෙම මං ඉවත් වුණානේ. මම පැහැදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා අපිට ඡන්දේ දීපු 48 ලක්ෂයේ එක මම ඉන්නේ. මම තනියෙන් කවදක්වත් දේශපාලන තීන්දුව අරන්නේ නැහැ. මං කණ්ඩායමක් ලෙස ඉන්නේ. අපේ කණ්ඩායමේ 51 දෙනාම එක මිටියකට ඉන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි එක මිටියකට නෑනේ මන්ත්‍රීතුමා. දැන් චමල් රාජපක්ෂ මහතුමා ගිහිල්ලා සහභාගී වුණා නෑ. මගුල් ගෙදරකට, මරණ ගෙදරකට, සම්මේලනයකට, රැස්වීමකට යන්න පුළුවන්. දැන් අපි මම ඉදිරිෂ් ගුණවර්ධන මහත්මයා දෙන්නම ගියේ මේ මොකද්ද අපේ අපි හදපු හරිත විශ්වවිද්‍යාලේ ලංකාවේ ලොකුම විශ්වවිද්‍යාලේ හදනකොට විවෘත කරන මමයි දිනේෂ් ගුණවර්ධන මහත්මයා දෙන්නම ගියානේ. ඒ ගිය අඬුවට යන්න නෑනේ. නැද ඒ වුණාට දේශපාලන ලෝකයේ කටකතාවක් පැතිරෙමින් පවතිනවා චමල් රාජපක්ෂ මහතාගේ නම අගමැති දුරේට යෝජනා වෙමින් තිබෙනවා කියන්නේ. ඒ කටකතානේ දේශපාලන කටකතා. නැද එහෙම අපි හිතමු නිකන් උපකල්පනය කරොත් ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ කියන නම වෙනුවට චමල් රාජපක්ෂ කියන නම ආදේශ වෙනවා නම් මම හිතන්නේ ඔබතුමාලාට සුවපහසු විදිහට රජයක් පිහිටවන්න හැකියාවල නෑ. නෑ එහෙම වෙන්නේ නෑනේ. අව රජයක් පිහිටන්න අපේ 96යි ඉන්නේ. තව එක්සත් ජාතික පක්ෂයේ කොටසකුත් එක්ක එන්න නම් ඉස්සෙල්ල ඉන්න ඇමතිවරු එතනින් ඉවත් වෙලිවිල විපක්ෂයේ ගොඩට එන්න එපා. අදිය පීටන් එතනින් ඉවත් වෙලා නැත්නම් අර ගොඩෙන් කොටසක් ගන්න එපා. එහෙම නැතුව එක පුද්ගලයෙක් කවුරු හරි එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ 10 දෙනෙක් කියට රජය පීටන්න බෑනේ. අඩුපාඩුව තියෙන ප්‍රමාණය බහුතරය හදන්න ඕනේ. බහුතරය හැදෙනවා කියලා පේනවනම් එතකොට දේශපාලන කතිකාවත වෙනස් වෙයි. අපි බන්දුල ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමන් සමග අද තුන්සෙහෙට රැඳී සිටින දැන් මන්ත්‍රීතුමනි පසුගිය රජයට එල්ලවුණු ප්‍රබල චෝදනාවක් තමයි ජ්‍යෙෂ්ඨයන් නොසලකා සිටීම, ප්‍රවීණයන් නොසලකා සිටීම, පක්ෂී පැරණියන් නොසලකා සිටීම කියන එක. දැන් තාමත් මේ චෝදනාව තියෙනවද කියලා හිතෙන්නේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා වෙනුවට දලසලහ පෙරම මහත්මයව යෝජනා කරද්දී. බලන්නකෝ මේ කතාව. දිනේෂ් ගුණවර්ධන මහත්මයා නැත්තම් ඒ වෙනුවට කවුද ඉන්නෝනේ ජේෂ්ඨ එක්කෙනෙක්. උතන ඉන්නවා චමල් රාජපක්ෂ හිටපු කතානායකතුමා, ඒ වගේම ජනක බණ්ඩාර දෙන්නකෝන් මහත්තයා ඉන්නවා, අමතිවරයා පරණ ජේෂ්ඨ කෙනෙක්, ඊට අමතරව වෙල්ගම අමතිවරයා ඉන්නත් මේ සියලුම දෙනාම ඉදිද්දි දලසලප්පෙරු මහත්මයාට නායකත්වය ලැබලා දෙනවා කියන්නේ පරණ ක්‍රමවේදය නැවත වරක් මේ දේශපාලනයට රිංගන්න හදනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න අයට මේක හොඳ වෙලාවක් ඒ ගැන හොඳට කල්පනා කරලා තීරණය කරගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ජීවිතේ බයක් නැතුව ඉදිරිපත් වෙච්ච අයට වඩා පිටරටක ඉඳලා අවුරුදු ගානක් ඉඳලා දේශපාලනේ නැවතවරක් ඇවිල්ලා කරන එක්කෙනෙක්ට නායකත්වය දෙන්න තීරණය කරනවා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරණ ක්‍රමවේදයෙන් නැවතවරක් පොදු විපක්ෂයේ කියන එක ඇති කරනවා. මේක හොඳ පාඩමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනාට. පරාද වෙලා තාම වැරදි හදාගන්න උතුම් අඳුරන්නේ නැද්ද? මට හරියට වටකරන්න බැරුණා. උතුම් අඳුරන්නේ නැද්ද කවුද කියලා? නෑ මට එහෙම හරියටම නිශ්චිත වුණ නැමේ කටහඬ වෙනස්. ඔය අර්ජුන රණතුංග ඇමතිතුමා. දැන් අය එතුමට ඉතින් මේක මන් දන්නේ එතුම දේශපාලන වශයෙන් කල්පනා කරන විදිය ගැන එතුම ක්‍රිකට් පිළිබඳ කල්පනා කරන හැටි නම් මට හිතා ගන්න පුළුවන් ඒකට දක්සයි කියලා. නමුත් දේශපාලනය ගැන කල්පනා කරන ආකාරය පිළිබඳ මට දුක. එතුමගේ පියා 1989 අපේ සමග පාර්ලිමේන්තුවේ හිටියා විපක්ෂේ. ඉතින් එතුමා ඔවගේ පොඩියට දැක්කේ නැහැ. මේ මොකද මේ
ඒකාබද්ධ විපක්ෂයක නායකයෙක් නෙමෙයි තේරුවේ. ඒකම බලවෙනියෙන් තේරුම් ගත යුත්තේ ඒක. සතියකට දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ මේ රාජකාරී ටික කරා. රාජකාරී ටික මේ කරගන්න තිබුණ පාලම. ඒ කියන්නේ නායක රැස්වීමකට යන්නේක. ප්‍රශ්නයක් අසන එක. අපේ තියෙන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න මන්ත්‍රී කණ්ඩායම කැඳවන එක. යනාදියට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට සහාය වෙමින් හිටියේ දලස් අලප්පෙරුම් මන්ත්‍රීතුමා. ඒක අපේ කණ්ඩායම ඔක්කොම පොදු එකඟතාවයක් තිබුණ දෙයක්. ඒක නිසා මේ නායකයෝ තෝරන එක නෙමෙයි තිබුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙමෙයි එහෙමනම් නායකත්වයේ දීලා තිබුණේ මහජන එක්සත් පෙරමුණට. ඒක මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයේ දීලා තිබුණේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහත්මයාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා නෙමෙයි මොකද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කියපුවාම ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතුලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කොටගත්ත අනිත් වමේ ප්‍රගතිශීලී විවිධ බලවේගවල එකතුවක් තමයි මේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. එක්සත් ජනතා නිදහස් සන්ධානය තමයි ලංකා ඉතිහාසයෙන් පස්සේ පුළුල්ම ජාතික අරමුණක් වෙනුවෙන් ජාතික බලවේග වැඩිම ප්‍රමාණයක් එකතු කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. බලන්න එක්සත් ජාතික පක්ෂයේ කැපුවත් කොළපාටයි කියන අයත් යුද්ධ නිම කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය පිළිගත්තා. ඊට පස්සේ තොණ්ඩමන් මැතිතුමාලා වගේ ද්‍රවිඩ ජන කොටස්, චන්දසේකර මැතිතුමා වගේ එයත් එක්ක වෙනස් අය, ඊට පස්සේ චම්පකරණෝක මැතිතුමා වගේ හෙළවුරුමය අය උදේගම්මන් පිළලා ඊළඟට මේ මුස්ලිම් පක්ෂ රාසියක නායකයෝ සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛව එකතු කළා. වඩාම ශක්තිමත් ජාතික බලවේගයක් නිර්මාණය කළේ නැත්තම් අපිට කවදාක්වත් ප්‍රභාකරන් පරාද කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මේ අවුරුදු 30ක් තිබුණ රට කැඩීම බෙදීම සඳහා වෙන මරාගෙන මැරෙන ත්‍රස්තවාදී අරගලයේ නිම කරන්න පුළුවන්කම ලැබුණේ එතුම් මේ සියලු දෙනා ඔයාගේ පටු තැනක ඉඳන් අරයාගේ වයස කීයද මෙයාද එයා නායකයද කියලා එහෙම හිතලා තීන්දු ගත්තේ නැති නිසා. නමුත් ආණ්ඩුවක් කරන් යන විට ඒ ආණ්ඩුව ඇතුලේ විවිධ හැලහැප්පීම් එහෙම නැතුව ආණ්ඩු යන්නේ නැහැ. අපේ කාලේ ඔබට මතක ඇති මං අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ තිබුණ ලොකුම ජනාධිපතිතුමාට තිබුණ හිසරදේ තමයි මගේ අධ්‍යාපන ඇමතිකම අයින් කරන්න. මොකද පාසල් වල ළමයි දාන්නේ. ඉතින් මේ මන්ත්‍රීවරු අපේ සහෝදර ඇමතිවරු ඔක්කොම ගිහිල්ලා ගියත් මේකව අයින් කරලා දාන්න. ළමයි දාගන්න බැරි නම් මේ අධ්‍යාපන ඇමතිකෙන් ඇති වැඩේ මොකද්ද? ඉතින් මම ළමයි දාන්න ආපු අධ්‍යාපන ඇමති කෙනෙක් නෙවෙයි. ඉතින් මට තමයි කැබිනට් එක ඇතුළෙත් රණ්ඩුව විශාලයි හැම වෙලෙම. මම සමහර වෙලාවට මෛත්‍රීපාල සිරිසේන මේ ජනාධිපතිතුමාටත් සෞඛ්‍ය ඇමතිතුමාටත් ගිහිල්ලා කියනවා පක්ෂයේ ලේකම් නිසා මේ දෙන්නත් එක්ක එකතු වෙලා සටනක් දෙමු කියලා. මොකද ඉන්ටර්නැෂනල් ස්කූල් වල ජාත්‍යන්තර පාසල් වල අය මේ අපේ පාසල් පද්ධතියට මැද්දදී ඇතුල් කරන්න කියලා. ඉතින් ඒක කරොත් මේ නිදහස් අධ්‍යාපනය ගෙනියන්න බෑ කියලා මම විරුද්ධ වෙනකොට ඉතින් මාව අයින් කරන්න කියලා බරපතල මහින්ද රාජපක්ෂම නැත්තම් මේකෙන් කෑල්ලක් අයින් කළා. ඒක කැල්ල කඩලිවිල්ල අධ්‍යාපන සේවා කියලා දුමින්දර දුන්නා. එහෙම එහෙම රටේ වැඩ කරයි යනකොට ඒක එක මත ගැටෙනවා. හොඳයි මේ වගේ පුංචි එකක් එහෙම ගැටුවන්නේ නෙමෙයි. මේ සතියකට පාලමක් කැඩුනහම ඒ දණ්ඩක් දා ගන්නවා. පොඩි කාලයක් ඒ ගොඩ වෙන්නේ. ඒක ස්ථිරව නායකයෝ තේරීම නෙමෙයි. දැන් ප්‍රසන්න රණතුංග අපේ සහෝදර මන්ත්‍රීතුමත් අපිට අවස්ථාවක් වුණොත් යොදා ගන්න පුළුවන්. අභිරහස් ආයෝජන සහ මුදල් විශුද්ධිකරණය, වැට් ආරෝව සහ වංචා සහගත දුර්නිරූපණ, 2015 ආර්ථික අපගමනය. මේ ඔබතුමා ආර්ථිකය ගැන ලියපු මෑත කාලයේ ලියපු පොත් කිහිපයකින් තුනක් මං උපුටා දැක්වේ. මේ සියලුම පොත්වල මහාපොදු සාධකයේ විදිහට ඔබතුමා දක්වන්නේ මේ රජයේ තිබෙන්නා වූ ආර්ථික කළමනාකරණයේ නොහැකියාව. නමුත් ඔබතුමාල් නිර්මාණය කරපු ණය උගුලක නේද මේ හිර වෙලා ඉන්නේ? ඔබ හොඳ ප්‍රශ්නයක් අහන්නේ. මේක අපේ රටේ ජනතාව තේරුම් ගත යුතු ප්‍රශ්නයක්. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය
මම රාජ්‍ය මූල්‍ය පිළිබඳ මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ ඇතුළට ගිහිල්ලා දකින කෙනෙක්. මොකද එකක් මම උගුරට ලේරා දැන්නකනුත් මේස් බැදීවට දාඩි උරනකනුත් උදේ 8 ඉඳන් හවස 5 ඉතර වෙනකන් ලක්ෂ 3කට ඉතර මේක කියලා දීලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ඉන්න මහාචාර්යතුමල්ලා ආචාර්යතුමල්ලා මෑමතිවරු මන්ත්‍රීවරු විශාල පිරිසක් අපි හදලා තියෙනවා මේ ශාස්ත්‍රයේ කියලා දීලා. ඒ අනුව මේ ආර්ථික අර්බුදය හදාගත්තේ මේ රජයේ විසින්. එකක් තමයි රජයට ලැබෙන්න තියෙන ආදායම් බදු නෙමේ රජයේ විසින්ම පමණට වඩා අඩු කරගත්තා. ඒක උදාහරණයක් ලෙස මම ඔබට කිව්වොත් ඛනිජ තෙල් මිල මේ සාමාන්‍ය ප්‍රමාණයට අඩු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජනතාවට සහනයක් දෙනවයි කියලා ඛනිජ තෙල් මිල අඩු වුණයි කියලා බස් ගාස්තු අඩු වුණා නම් එදිනෙදා ගමන් බිමන් යන වියදම අඩු වුණා නම් කමන්නේ. ඒකේ පෙට්‍රල් ඩීසල් මිල අඩු වුණයි කියලා සමස්තය වෙන්නේ. මොකද ඒක නැගලා තියෙන තැන ඉඳන් මෙහෙම පල්ලයට එන්නේ මිලේ හැටි එහෙමයි. මිල ප්‍රයිස් සිස්ටම් එකේ හැටි මැෂිනරි එකේ හැටි ඒකයි. ඊළඟට රජය රුපියල් 10,000ක් වැටුප් වැඩි කරනවා. අපි කිව්වා ඒක කරන්න බෑ. රජයේ සේවකයන්ට. ඔව්. ඒක කරන්න පුළුවන් මූලික වැටුපට එකතු කරන්නේ නැතුව දීමනාවක් ලෙස 30,000ක් දෙන්න පුළුවන්. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොච්චර පරාජය වෙනවා කිව්වත් ඒ බොරුව කිව්වේ නැහැ. මේක දරන්න අමාරුයි. 10,000ක් එකතු කරන්න බෑ මූලික පඩියට. ඊළඟට සමෘද්ධි දීමනාව වැඩි කරනවා කිව්වා. ඊළඟට සියලුම සුබසාධන දීමනාවන් වැඩි කරන කොට පුනරාවර්තන වියදම් අසාමාන්‍ය ලෙස වැඩි වුණා. රජයේ ආදායම් ලබා ගත හැකි වේවත් අඩු වුණා. මේකේ ප්‍රතිඵලය එක අවුරුද්දකට බිලියන 600ක්. මේ ටික ගණන් ඇදුවාම 2014ට සාපේක්ෂව බිලියන 600ක්. බිලියන 600ක් කියන්නේ කෝටි 60,000ක්. මේ ප්‍රමාණයෙන් හරි ඔරොත්තු දුන්නේ කොහොමද දන්නවද? මේ අවුරුදු දෙක අපේ කාලේ සංක ඛනිජ තෙල් ගෙන්නන්න යනවා US ඩොලර් බිලියන 4කට වැඩි. ඒ කියන්නේ කෝටි 60,000ක් විතර. බිලියනයක් කියන්නේ කෝටි 15,000ක්. බිලියන 4ක් කෝටි 60,000ක් තෙල් ගේන. ලෝකයේ 100ට වැඩි හැමදාම. මම වෙළඳාම තෙලේ ඉන්නකොට තෙල් බැරරයක මිල 127යි. මුළු ලෝකෙම තෙලෙන් බැදෙනවා. 36ට අඩු වුණා. 36ට. ලෝක වෙළඳපොළේ. අඩු වෙන දැන් 50ට ඇවිල්ලා තියෙනවා. මේ තෙල් වලින් පිටරටින් මෙහෙම යන්න තියෙන සල්ලි අපේ රට ඇතුළේ ඉතුරු වුණ බිලියන 4.3ක්. ඒ කියන්නේ කෝටි 60,000කට වැඩි ඉතුරු වුණ සල්ලි. කෝ ඒ ටික. කෝ ඒ ටික. ඉතින් ඕනේ ණයක් ගෙව්ව හැකි නේ ටික තිබුණා නම්. මොකද ඒ ටිකට කළේ? ඒ ටික දැම්මා රුපියල බාල්දු වීම වළක්වා ගැනීම සඳහා මුදල් ඇමතිවරයා දුන්නා මේ නියෝගයක්. රුපියල නවත්තගෙන යන්න කොහොම හරි සල්ලි දාන්න කියලා. දානවා ඩොලර් බිලියන 4කට වඩා වැඩිය දාලා තියෙනවා. ලංකා ඉතිහාසයේ කවදාක්වත් රුපියල බේරගන්න එහෙම දාලා නැහැ. දාලත් බේරගන්න පුළුවන් වුණාද? බැරි වුණා. ඇයි? අපේ කාලේ මහින්ද රාජපක්ෂ රජයේ බාර ගන්නකොට ඩොලරයකට ගෙව්වේ 101යි. මතක තියාගන්න. ආපහු අවුරුදු 10කට පස්සේ බාර දෙනකොට 131යි. ඒ 101 131 වෙනකොට රුපියල් 30ක් වැඩි වුණේ අවුරුදු 10ක් තුල. ඒ වැඩි වෙනකොටත් නිකන් අර්බුද නෙමෙයි තිබුණේ යුද්ධේ. මෝටර් වෙඩි බේත් උණ්ඩ යාන මේ ඔක්කොම ගේන්න ඕනේ පිටරටින්. යුද්ධෙට යන වියදම තිබුණා. ඛනිජ තෙල් වියදම උහුලා ගන්නම බෑ. ණයටමයි ඛනිජ තෙල් ගන්න ඕනේ. බිල ගෙවනකොට බැංකුව හෙල්ලෙනවා. ලෝක ආහාර අර්බුදේ රොකට් එකක් වගේ ආහාර මිල වැඩි වෙන්නේ. ලෝක ණය අර්බුද ලෝක මූල්‍ය අර්බුදේ බැංකු කඩාන වැටෙනවා. ඒ ඔක්කොම තියෙද්දි රුපියල් 3යි වැඩිපුර කිව්වා. ඒව මුකුත් නැහනේ මේ රජයට. ප්‍රභා කරන්නේ නැහැ, යුද්ධේ නැහැ. ලෝක ඛනිජ තෙල් අර්බුදේ නැහැ, ලෝක ආහාර අර්බුදේ නැහැ, ලෝක මූල්‍ය අර්බුදේ නැහැ, ණය අර්බුදේ නැහැ. මේ අර්බුද නැතුව තියෙද්දි 154යි. රුපියල් 22ක් ගියා. එක අවුරුද්දකට රුපියල් 11ක් ගියා. එතකොට කායද වැරද්ද? මොකද්ද කලමනාකරණය නෙමෙයිද? නෑ උනාට එක අර්බුදයක් තියෙනවා මන්ත්‍රීතුමා. මොකද්ද? දැන් ඔබතුමාලගේ කාලේ නිර්මාණය කරපු සුදු ආලි නඩත්තු කරන්න
නැහැ. ඒක සම්පූර්ණ මේ හම්බන්තොට වරාය ඊට පස්සේ මත්තල ගුවන්තොටුපළ. හරි. ඔබ කියන ආකාරයට ඒ ප්‍රමාණය කොච්චරද මුදලින්? ඒක හොඳ අදහසක්. මේ ඔබගේ සිතුවිලි අනුව ඔය හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටුපළ මේ ටික ඔක්කොම කීයද? මේ ටික ඔක්කොමගේම වටිනාකම රුපියල් බිලියන 300යි. රුපියල් බිලියන වටිනාකම කියලා ඔබතුමා කියන්නේ මොනවාද? ණය රජයේ ණයයි රජයේ දාලා තියෙන ඔක්කොම මුළු මුදල් ප්‍රමාණය හම්බන්තොට ගුවන්තොටුපළ මත්තල ගුවන්තොටුපළ හම්බන්තොට වරාය මේ සම්මන්ත්‍රණ ශාලාව හම්බන්තොට මේ ඔක්කොම ටිකේ වටිනාකම මම නෙමෙයි කියන්නේ. මුදල් ලැබෙතිතුමා අයවැය ලේඛනයේදී වෙනම මේ ටිකේ වටිනාකම දාලා තියෙනවා 300 නෙමෙයි 301යි බිලියන. ඒක නෙමෙයි මං කිව්වේ. දැන් බිලියන 301යි කියන්නේ රුපියල් කෝටි වලින් කිව්වොත් 30,000ක්නේ. මේ මේ වගේද මේ ඛනිජ තෙල් වලින් ඉතුරු වෙච්ච ප්‍රමාණය මෙන්න බලන්න. මං පෙන්නන්නම් ඔබට වටහා ගන්න පුළුවන් මේක හොඳටම. මේ තියෙන්නේ 2005 නොපියු මුළු රාජ්‍ය ණය බිලියන 2.2 2222යි. මහින්ද රාජපක්ෂ යුගයේ අවුරුදු 10ක් තුලදී මේ ණය වැඩි වුණා. ණය ගන්න උනානේ. යුද්ධෙට ණය ගන්න උනා. රටේ සංවර්ධනයේ ණය ගන්න උනා. පුනරාවර්තන වියදම් පියව ගන්න බැරි නිසා ණය ගන්න උනා. 7391යි. දශකයකට ණය වැඩි වීම 5169යි. හරි. එතකොට සාමාන්‍ය ණය වැඩි වෙන්නේ අවුරුද්දකට 517යි. රුපියල් බිලියන. 2014 ණය තොගේ 7391යි 2016 9402යි. අවුරුදු දෙකට ණය වැඩි වුණා 2011. මහින්ද රාජපක්ෂගේ අවුරුදු 10ට වැඩි වුණේ 5169යි. මේ අවුරුදු දෙකට 2011යි. ඒක අවුරුද්දකට වැඩි වෙනවා 1000ක් අර වගේ දෙගුණකින්. ඒ නිසා මේ ණය පිළිබඳ බොරුවක් මේ කියන්නේ. මම ඒක ඔබට ඔප්පු කරනවා. මේ රටට මේ මමද බොරු කියලා තියෙන්නේ කියන එක ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාම වගකීමෙන් මේ 2002 ජනවාරි 22 පාර්ලිමේන්තුවේදී කියනවා. මේ මම මේ හන්සාඩ් වාර්තාව කියවන්නේ. වර්තමානයේ රට මූණපාන ප්‍රධාන අර්බුදය ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශය. ගරු කථානායකතුමනි, නිදාසින් පසුව අප මූණපා සිටින ප්‍රධානතම අර්බුදය ගැන අවංකව සහ තීරණාත්මකව කතා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. සත්‍ය කුමක්ද යන්න ගැන අවංකව හා නිර්භීතව කතා කළ යුතු කාලය උදා වෙලා තියෙනවා. එතකොට ඉතාම ගැඹුරින් මේ රටට මේ ප්‍රකාශය එතුමා කරන්නේ. එතුමා කියනවා මේ ඇන්සාඩ් වාර්තාවේ, මම කියනවා තීරු අංක 138. පසුගිය කාලය තුලදී රටේ ජාතික ණය ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වුණා. 94 කෝටි 55,000ක් වූ ජාතික ණය ප්‍රමාණය වසර 7ක් තුලදී කෝටි 143,020 දක්වා වැඩි වුණා. ඒ 100%159.6% වැඩිවීමක් ලෙස පෙන්වුම් කරනවා. එසේම රජයේ පොලී ගෙවීම් එම කාලය තුලදී 6070 සිට 18400 දක්වා වැඩි වුණා. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ එක් පුරවැසියෙක්ගේ හිස මත පැටවී තිබෙන ණය බර වසර 7ක් තුලදී 30,000 සිට 79,000 දක්වා වැඩි වුණා. රටේ ණය පොලිය ඒ ආකාරයට ඉහළ ගියත් ආර්ථික වර්ධන වේගයේ ඍණාගයක් ගැනීම නිසා ගත් ණය ගෙවීම අද රජයට විශාල ප්‍රශ්නයක් වෙලා. එහෙත් ගත් ණය ගෙවන්න බැරි ජාතියක් ලෙස වෙනසී යන්න අපිට පුළුවන් කමක් නැහැ. අද පවතින භයානකම තත්ත්වයෙන් අවසන් වන්නේ නැහැ. රජයේ ඇතැම් සංස්ථා ආයතන මේ වන විට ගෙවාගත නොහැකි ණය බර පැටලිලා. විදුලි බල මණ්ඩලයේ කෝටි 1560යි. විදුලි බල මණ්ඩලයේ මාසකට රුපියල් 62 පාඩුවක් ලබනවා. ඛනිජ තෙල් සංස්ථාවේ ණය 2300 දක්වා ඉහළ නැගලා. සතස කෝටි 800ක් ණයයි. රාජ්‍ය සංස්ථා සහ ආයතන මෙසේ අධික ණය ලබා ගැනීමත් මහජන හා ලංකා බැංකුවේ යන බැංකු දෙක විශාල ප්‍රශ්නයක් වෙලා. එපමණක් නොවේ, මේ රටේ වැඩ කරන ජනතාවගේ විශ්‍රාම යාමේදී ගෙවීම සඳහා අර්ථසාධකය හා විශාල වශයෙන් ණයට ගෙන තිබෙනවා. මේ කියන්නේ අග්‍රාමාත්‍යතුමා නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ මූණපාන දැවැන්තම අර්බුදය කියලා මේ ණය අර්බුදය ගැන කිව්වා. මේක හරි. එදා තමයි ණය අර්බුදය තිබුණේ. 2002, 2003, 2004 ණය අර්බුදය. ඒක බාරගත්ත මිනිස්සයා තමයි මහින්ද රාජපක්ෂ.
මේ නය අර්බූදය විසඳුවේ නෑනේ අග්‍රමත් එතුමා ඒක බාර දුන්න මහින්ද රාජපක්ෂ. බාර ගත්ත එක එතුමා අර 100ට තිබුණ රාජ්‍ය ණය අනුපාතය 105ට තිබුණ එක 70ට අඩු කරලා දුන්න. දැන් ඒක 80ට වැඩි කරගෙන. ඉතින් අපිද නෑ. ඒක බොහොම පැහැදිලිව මේ අයවැය වාර්තාවේ මේ කාට හරි මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යතුමෙකුට මම නෙමෙයි අයවැය කතාවේ පිටුවංක 116 තියෙනවා. මේ අර්බුදයේ තියෙන්නේ එන්නේ කියලා තියෙනවා මේකේ 2019 2021 දිනම් අර්බුදයක් එනවා කියලා රවුම් කරලා පෙන්නනවා. දැන් මේ අපි ඉන්නේ 2017. එහෙනම් තව අර්බුදේ આવොත් එහෙම මේ මහා පොළොව ආකාශ වනභූමි තටාක ගංගා මහා සමුද්‍ර ආරක්ෂක සේනාව ඔක්කොම විකුණන්න වෙනවා. මේ කියන විදිහට අර්බුදේ එනවනම්. හොඳයි. අද දවසේ අවසාන විනාඩි කිහිපෙතින් දැන් ඔබතුමා හිටපු අධ්‍යාපන ඇමතිතුමා අධ්‍යාපන යන ක්‍රමය ගැන මොකද හිතෙන්නේ? මට නම් ඇත්තටම කනගාටුවක් හිතෙන්නේ. මොකද හේතුව අපි මේ ප්‍රශ්නේ හැම වෙලාවෙම වැරදි තැනින් අල්ලන් තියෙන්නේ. මං හිතන්නේ අපි මේ රූපවාහිනී මාධ්‍ය හා ඔබතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ ඇත්ත පොදු ජනයාගේ අධ්‍යාපනයේ ගැටලුව ගැන කතා කරන්න කියලා. මොකද අද දේශපාලනඥයන්ට අධ්‍යාපනයේ ගැටලුව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ තමන්ගේ දරුවෝ ඔක්කොම වගේ පිටරට විශ්වවිද්‍යාලයකට යවලිවිල්ල ඉගෙනගෙන උපාධි ගෙනපුවම තමන්ගේ දරුවන්ගේ ප්‍රශ්නේ හරිනේ. ඊළඟට ඉහළ මුදල් තියන අයගේ ප්‍රශ්නය ට මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ බැලුවොත් ඉරිදා දවසට තියෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත මොන සාමාන්‍ය විශ්වවිද්‍යාල ප්‍රමාණයකට දේශීය හා විදේශීය මුදල් ගෙවලා යන තියෙනවද? අවුරුද්දකට 15,000ක් යනවා ලංකාවෙන් වෙන රටවල උපාධි ගන්න. ලංකාවට එන්නේ 2000 ආපහු. 13,000ක් ඒ රටවල පදිංචි වෙනවා වෙන රස්සාවල් කරනවා. එහෙදි විවාහ වෙනවා, එහෙදි දරුවෝ ලැබෙනවා. ඒ අය සිංහලත් නෙමෙයි, දෙමළත් නෙමෙයි, බුද්ධ ආගමෙන් නෙමෙයි, කතෝලික ආගමෙන් නෙමෙයි, නන් රිලිජන් කියලා වෙන රටක ඉඳන් ඒ પરම්පරාව පිටින් ඉවර වෙනවා. මහා ඛේදවාචකයක් වෙන්නේ මං ඔබට පෙන්වන්නම්. මොකද හේතුව මම හිතුවා මේ ඔබ කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් පෙන්වන්න මේ රටේ අපි මොකද්ද කරන්නේ කියලා. මේ වර්ෂයකට දරුවෝ 330,000 50,000 අතර ප්‍රමාණය පළවෙනි ශ්‍රේණියට ඇතුල් වෙනවා. ඉතින් හැම දෙමව්පියෙක්ම තමන්ගේ එකම බලාපොරොත්තුව තමන්ට අහිමි වෙච්ච ඔටුන්න දරුවගේ හිස මත පළද්දවන්නේ. අන්තිම දුප්පත් ගමක දරුවෝ පවා බයිසිකල් එකක තියාගෙන යතුරු පැදියක එහෙම නැත්තම් නිකන් පාපැදියක තියාගෙන දරුවෝ උදේට ඉස්කෝලේ ගෙනව, අවසරට ගෙනියනවා, පන්ති වලට යවනවා. මේ මුළු ජීවිතේම දෙමව්පියෝ කැප කරන්නේ මේ දරුවන්ට 330,000. හැබැයි මේ මම දැක්ක සමහර අය මේ මතුපිට කට්ටිය කියලා තියෙනවා, පහට එනකොට 150ක් ළමයි ඉස්කෝලේ යන්නේ බොරු. ළමයි 326,700ක් ප්‍රයිමරි এডুকেෂන් එක සම්පූර්ණ කරනවා. එකේ ඉඳ 5 දක්වා. එකේ ඉඳ 9 දක්වා වෙනකොට 297,000යි. ලොකු ඇදහැලීමක් නැහැ. ලෝකේ ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශයම ගත්තම ලොකු ඩ්‍රොප් අවුට් රේට් එකක් නැහැ. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ එන්නේ. ග්‍රේඩ් 11 277,000ක් ඇවිල්ලා එතනට ඒ ලෙවල් වෙනකොට එතන අඩු වෙනවා 100,000ට වැඩිය. ඊළඟට උසස් පෙළෙන් පස්සේ තව 65,000ක් හැලෙනවා ඒ අවුරුද්දකට. ඊළඟට විශ්වවිද්‍යාලට යනවා 22,000ක් ඔක්කොම හැලිච්ච කට්ටිය 255,200යි. 330,000. ඒ කියන්නේ ආසන්න වශයෙන් ළමයි 250,000කට යන්නේ නැමන් නැති කරනවා මේ අධ්‍යාපන ක්‍රමය. යන්නේ නැමන් නැති කරනවා කියන්නේ මොකක්වත් බෑනේ. මැටි වැඩක් බෑ, වඩු වැඩක් බෑ, ඉලෙක්ට්‍රික් වැඩක් බෑ, මේ ගොවිතැනක් බත කරන්නත් බෑ. මේ ගිරාපෝතක පොතේ තියෙන අධ්‍යාපන විභාග කේන්ද්‍රීය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ මිසක් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය ලංකාවේ නෑ. ජපානේ ගත්තොත්, කොරියාවේ ගත්තොත්, චීනේ ගත්තොත් උදේ හතාමාට පටන් ගන්න ඉස්කෝලේ අරින්නේ 8:05. ළමයා ක්‍රීඩා කරන්නේ, ළමයා නැටුම් ගැයුම් කරන්නේ, ළමයා මේ අනිත් සියලුම දේ හැකියාවන් කුසලතා ඇති කරන අධ්‍යාපනයක් තියෙන්නේ. අනගාරික ධර්මපාලතුමා කිව්වා ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාලතුමා මං අදහන
එතුමා තමයි කිව්වේ මේක අවජාතක අධ්‍යාපන ක්‍රමයක්. විභාග කේන්ද්‍රීය සුද්ධන්ට අවශ්‍ය කරන මේ ලිපිකාරයෝ බිහි කරන අධ්‍යාපනයනේ මේ තියෙන්නේ. ඉස්සර තිබුණ 77 ඉස්සෙල්ලා මේ ආචාර්ය ප්‍රේමදාස උඩගම මැතිතුමාලා එහෙම හදලා ප්‍රාග්වෘත්ති අධ්‍යාපනය NCGE කියලා තිබුණේ. ඔබට මතක ඇති. ආපහු ගමන් ලන්ඩන් ඕලෙවල් ලන්ඩන් ඒ ලෙවල් වලට සමගාමී වෙන්න මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ සෙල්ලම කළා. ගමේ සාමාන්‍ය දරුවා දන්නේ නැහැ. මේ දේශපාලනය කරන චූටි මල්ලිලා දන්නෙත් නැහැ. අද සල්ලි තියෙන මිනිස්සුන්ගේ දරුවට උගන්වන්නේ අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණයි. සාමාන්‍ය පෙළ වෙනකොට දරුවගේ වයස අවුරුදු 16යි. ඒ දරුවා යවනවා වෙන රටක සල්ලි තියෙනකනම් යුනිවර්සිටි කොලෙජ් එකකට. විශ්වවිද්‍යාල විද්‍යායතනයකට. ඒකෙන් ඩිප්ලෝමාවක් ගන්නවා. එක අවුරුද්දයි. 17යි. තව අවුරුදු 2යි. නැත්තම් වැඩි මොනොත් 3යි උපාධිය ගන්නවා. එතකොට අවුරුදු 20 වෙනකොට උපාධිධාරියෙක් වෙනවා පන්ති සාමාර්ථත් එක්ක. ඊට පස්සේ අපේ නම් අවුරුදු 30ක් විතර වෙනකන් ඉඳලා ප්‍රතිඵල එනකොට නිකන් අවුරුද්දක් ඉන්නවා. දැන් මේ තියෙන මූලික ප්‍රශ්නේ බලන්න නැතුව දැන් මේ දෙමෝපියෝ මං දැන් මේ ඔබේ වැඩසටහනට එනකොට මම රෑ 10ට ආවේ. එනකොට වාහන විශාල ප්‍රමාණයක් පුරවලා නතර කරලා තියෙනවා. මොකද උසස් පෙළ විභාගෙට මේ රාත්‍රියේ දෙමෝපියන්ට නිවනකුත් නැහැ. මේ ඈත පළාත්වල දෙයියත්ත කඩ්ඩි අනුරාධපුරේ ආනමඩු අටකලම්පන් මේවට තියෙන ප්‍රශ්නේ මේ දරුවන්ගෙන් මෙහෙම වෙන්නේ. මේ සයන්ස් කරන්නේ 123යි. මේ මං අධ්‍යාපන නැමැති වෙන්නේ ඉස්සෙල්ලා සංඛ්‍යා. කොමර්ස් කරනවා 126යි. ආර්ට්ස් කරනවා 151. එතකොට මේ කලා විෂයන් මොනවද හදාරන්නේ? සිංහල භාෂාව, බෞද්ධ සංස්කෘතිය, දේශපාලන විද්‍යාව මේවා අනිවාර්යෙන් ඕනේ. නමුත් මේ එන උපාධිධාරීන් භාගයක් මෙහෙම වෙච්චාම ඒ අය ජීවනෝපාය සලසගන්නේ කොහොමද? ඒකට තමයි අපි අර ටෙක්නොලොජි ස්ට්‍රීම් එක තාක්ෂණ විෂය ධාරාව හඳුන්වලා දීලා මහින්දෝදේ තාක්ෂණික විද්‍යාගාර හදලා මේ හැදුවේ ඒක වෙනස් කරලා විභාගයේ සමත් ජීවිතයේ අසමත් දරුවෝ වෙනුවට විභාගයේ සමත් ජීවිතයේ සමත් වෙන දරුවෝ පිරිසක් හදන්න. අද ඔබ අහලා බලන්න අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ජීවිතේට නවකතා පොතක් කියවපු නැති, ජීවිතේට නාට්‍යයක් බලපු නැති, ජීවිතේට චිත්‍රපටියක් බලපු නැති, ජීවිතේට සිංහල සින්දුවක් අහපු නැති, දෙමළ නම් දෙමළ සින්දුවක් අහපු නැති, මේ පොත්ම ඉතරක් කරන දරුවෝ පිරිසක් රොබෝරු වගේ බොයිලර් කුකුල මසට හදනවා වගේ විභාගයට පමණක් දරුවෝ හදන ක්‍රමය වෙනස් කරන අපි පනතක් හදලා තිබුණා මේකට. මේ මම අධ්‍යාපන ඇමති කාලේ මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවුරුදු 2ක් මහන්සි වෙලා හදලා පාර්ලිමේන්තුවටත් පිළිගන්නලා තිබුණේ. ඒකවත් ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් මේ කරන්න හදන්නේ ඒක නෙමේ ප්‍රතිසංස්කරණය කියලා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රජයේ පාසල් පවරා ගැනීමේදී 61 උපකෘත පාඨශාලා පනතේ 21 වගන්තිය කියලා එකක් තියෙනවා. මේ කරන්න හදන්නේ කොලේ වහලා 21 වගන්තිය අයින් කරනවා. එතකොට ඕනේ කෙනෙකුට ගරාජ් එකක් දානවා වගේ, බේකරියක් දානවා වගේ පුද්ගලික ඉස්කෝලයක් පටන් ගන්න පුළුවන් වෙනවා. හොඳයි, අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද අපේ ඇරීම පිළිගෙන 360ට සහභාගී වූවාට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මැතිතුමන්ට, ඔබතුමන්ට ආයුබෝවන්. අපි මේ සුපුරුදු විදිහට ලබන සතියේදීත් හමු වෙමු. සතියේ සමාජ කටගැස්ම දෙරණ 360. සුබ රාත්‍රියක්.